පරිමාණ සන්තෝෂු. භික්ෂූන් වහන්සේ මේ සේනාසන පරිහරණය කිරීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක්ම පරිහරණය කරනවා. ඒ කියන්නේ එක භික්ෂුවකට ඇඳන් දෙකක් අවශ්‍ය නැහැනි, එක භික්ෂුවකට විදිරි ගණනාවක් අවශ්‍ය නැහැනි, කුටි දෙකක් අවශ්‍ය නැහැනි, එවාගෙම ආස්තරණ පොරෝණ දෙකක් දෙකක් බැගින් අවශ්‍ය නැහැනි. ඒවා තවත් මේ සංඝයාට අඩුපාඩු ඇත්නම් ඒ සංඝයාට පින්නමලා තමන් එකකින් පමණක් යැපෙනවා. එකකින් පමණක් යැපෙනවා. දැන් අර බක්කුල මහරහතන් වහන්සේ උනාසගේ චරිතාපදානෙ කියනවා හැමදාම පංසුපුල චීවරධාරී අවුරුදු 80ක්. උන්වහන්සේ හැබැයි කවදාකවත් සිවුරු දෙකක් තියාගන්නේ නැහැ. හැමදාම පැන්පොටට වඩිනවා පැන් පහසුවෙන්ද. තමන් වහන්සේගේ නෑදෑයෝ සිවුරු සකස් කරලා පඳු කොල ඔතලා ගෙනල්ලා එතන පංසුපුල වශයෙන් ගන්න කියලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ පරිහරණය කරමින් තිබිච්ච සිවුරු එතන කියලා අලුත් පංසුපුල දරාගෙන වඩිනවා. හැමදාම මේ සිද්ධිය සිද්ධ වුණා. මොනතරම් පුදුමද. අද වට එතෙන්දී උන්වහන්සේ දෙකක් තියාගන්න එකක් පමණක් තබා ගත්තේ පරිහරණය කිරීම පහසු පිණිසයි. අර බහුභාණ්ඩික භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවානේ. ඒ කියන්නේ බඩු යන්තාක් වැඩි නම් ඒක උන්වහන්සේගේ පලිබෝධයක්. ඒක නිසා තමාගේ ප්‍රමාණය සලකාගෙන මට මෙතෙක් මේ ප්‍රමාණයි කියලා නෝනින් තේරුම් අරගෙන පරිහරණය කිරීම තමයි පරිමාණ සන්තෝෂය. ඊළඟට පරිභෝග සන්තෝෂය. පරිභෝග සන්තෝෂය කිව්වේ අර මුලින් සඳහන් කළා තේම තමන්ට ලැබෙන දේ අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙමින් තමන් බොහෝම පිරිසිදු සිතින් ප්‍රතිවේක්ෂාවෙන් ආහාර ටික ගන්නා වගේම සේනාසනේ පරිහරණය කරනවා. සේනාසනේ පරිහරණය කරනකොට නිතරම තමාගේ වටිනා වටිනා සේනාසන අනිත් අනිත් භික්ෂූන් වහන්සේලාගේ හිතසුව සඳහා යොමු කරමින් තමන් එයින් සන්තෝෂ වෙනවා. එවාගෙම සේනාසනයට ඇතුල් වෙන වාරයක් පාසා ඇඳක වාඩි වෙන පුටුවක වාඩි වෙන වාරයක් පාසාම ප්‍රතිවේක්ෂා නුවණ අවදි කරගන්න. එසේ ප්‍රතිවේක්ෂා නුවණ මනමින් පවත්වමින් කරන්නා වූ පරිහරණය නිසා පරිභෝග සන්තෝෂය කියන ආරිවංශ ප්‍රතිපදා සම්පූර්ණ වෙනවා. සංනිදි පරිවර්ජන සන්තෝෂය කිව්වේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේට මේ ලැබෙන සේනාසන භාණ්ඩ ගොඩ ගහගෙන තමන්ම තියා ගැනීම සුදුසුමදි. ඒක සංනිදි කියනවා. දැන් ආහාර පානමින් සංනිදියක් නෙමෙයි. නමුත් මේ සේනාසනයත් සම්පත් කිරීම සංනිදියක්. තමාම සම්පත් කර ගැනීම ඒක තමන්ට පලිබෝධයක් වෙනවා. ඒක නිසා සංනිදි පරිවර්ජන සන්තෝෂෝ තමන්ට ලැබෙන ධාර්මික සේනාසන තන්පත් කිරීම සීමක කාලයක් පමණක් තන්පත් කරලා සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත යොමු කරනවා. ඒ විදිහට තමන්ගේ සිතේ අර හැම දෙයක්ම තබා ගැනීමේ දුෂ්කරතාව නුසුදුසුකම නුවණින් සලකාගෙන එයින් වැළකී සිටීම මෙතන සඳහන් වුණේ සංනිදි පරිවර්ජන සන්තෝෂය. විසර්ජන සන්තෝෂය කියන්නේ තමන්ට ලැබෙන සේනාසන අනිස් සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදී යන හැටියට යොමු කරනවා. මේ මගේ හිතවතා, මේ මගේ අහිතවතා කියලා කිසි බෙදයක් නැතුව හිත හිත සෑම දිනාට සාධාරණව මේ බෙදා හදා දීම තමයි මෙතන සඳහන් වෙන්නේ විස්සජන සන්තෝෂේ. දැන් හිතුවට මේ සන්තෝෂ 15ම කියවුණා. ඒ කියන්නේ විතර්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරිවේසන සන්තෝෂේ, පටිලාභ සන්තෝෂේ, පටිග්ගාන සන්තෝෂේ, මත්ත පටිග්ගාන සන්තෝෂේ, ලෝලක විවජන සන්තෝෂය, උපකාරස යථාලාභ සන්තෝෂේ, යථා බල සන්තෝෂේ, යථා සාරූප සන්තෝෂය, උපකාර සන්තෝෂේ, පරිමාණ සන්තෝෂේ, පරිභෝග සන්තෝෂය, සන්නිධි පරිවජන සන්තෝෂේ, විස්සජන සන්තෝෂය. සන්තෝෂ 15 මෙතන කියවුණා. ඊළඟට සඳහන් වෙන්නේ සේනාසන පටිසංයුක්තානි දුතාංගානි ජානිතබ්බානි. සේනාසනයේ සම්බන්ධ දුතාංග ධර්ම 13ක් තියෙනවා. ඒ දුතාංග ධර්ම මේ පහක් තියෙනවා.
ධාතුණෙන් පහක් තියෙනවා. ඒ පහ පිළිබඳව තේරුම් ගැනීමයි මෙතන සේනාසන සම්බන්ධ දුතාංග පහ දක්වපු කිවි. ආරණ්‍යකාංගය, දුක්ඛමූලිකාංගය, අබ්බෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාසන්දිතිකාංගය කියලා සේනාසන දුතාංග පහක් තියෙනවා. මේවා පරිහරණය කිරීමෙන්ම විපරිණත සේනාසන සන්තුෂ්ඨියෙන් යුක්ත භික්ෂුව නියම ආර්යවංශ ප්‍රතිපදාවට අවතීර්ණ වුණා වෙනවා. විපරිණත සේනාසන සන්තෝෂය කියන්නේ භික්ෂුන් වහන්සේට ඒ සේනාසන සන්තෝෂයන් අතුරෙන් ආරණ්‍යකාංගය රකින හැටි. ආරණ්‍ය කියන්නේ ඒක විනය ක්‍රමය, අභිධර්ම ක්‍රමය, සූත්‍රාන්ත ක්‍රමය කියා ක්‍රම තුනකට දක්වනවා. විනය පිටකයේ තියෙනවානේ ද්විතීයේ පරාජිකා සම්බන්ධ විස්තරයේදී අට කතාවල ආරණ්‍යකං නාම සේනාසනං කියන තැන තපෙත්වා ගාමංච ගාමෝපචාරංච සබ්බමේතං අරඤ්ඤං නාම. ඒකේ විනය පිටකයේ දක්වන පිළිවෙතයි. තපෙත්වා ගාමංච ගාමෝපචාරංච ගමක් ගම උපචාරයක් හැර සියල්ල ආරණ්‍යක සේනාසනයේ හැටියට තන හැදින්වෙනවා. සූත්‍රාන්ත පිටකයේ මේ අභිධර්ම පිටකයට වඩා වෙනස් වෙ කියනවා. නික්ක මිත්‍යා බහින්ද කියලා සබ්බ මේතං අරඤ්ඤං නාම. ඉන්ද්‍රිය කියලෙන් පිට සියල්ලම ආරණ්‍ය සේනාසනය හැටියට ගණනවා. සූත්‍රාන්ත පිටකයේ හැටියට දැන් මෙතන විග්‍රහ කරනු ලබන්නේ. සූත්‍රාන්ත පිටකය කියන්නේ සූත්‍රාන්ත පිටකයේ දැක්වෙනවා ආරණ්‍යකං නාම සේනාසනං පංචදනු සතිකම් පච්චිමං කියලා. මේක තමයි මේ ආරණ්‍යකාංගයට නියමිත ප්‍රමාණය. ආරණ්‍යකං නාම සේනාසනං පංචදනු සතිකම් පච්චිමං. ආරණ්‍ය සේනාසනේ නම් අඩුම ගානේ දුනු 500ක දුරක් ප්‍රමාණයයි කියලා. ඒකට විනය පිටකයේ දක්වන්නේ විනය ශික්ෂාපදයට අදාළ හැටියට. අභිධර්ම පිටකයේ දක්වන්නේ භාවනා නියෝගී භික්ෂුවකට අවශ්‍ය පිළිවෙත ආරණ්‍ය වෙන්කොට ගැනීමයි. මෙතන සඳහන් වෙන්නේ සූත්‍රාන්ත ක්‍රමයේ ආරණ්‍ය කාංගේ රකින භික්ෂුවට සුදුසු ආරණ්‍යයයි. ඒකට මෙතන ආරණ්‍ය කන්නාම සේනාසනම් පංචදනු සතිකම් පච්චිමං කියන තැන ආරණ්‍ය සේනාසනේ නමින් ගැනෙනවා. දැන් ඔන්න යම්කිසි ගම්මානයක්. ගම්මානයේ අන්තිම ගෙදරක් තියෙනවා. ඒ ගම වටේට සාකාරයක් වැටක් නැහැ. ඒ අන්තිම ගෙදර ඉඳලා ගෙදර ඇතුලේ ගෙදර අයිනේ දෙන උපාසිකාවක් කුල්ලක් වීසි කරන භාජනයක් සෝදලා වතුර වීසි කරන තැන ප්‍රමාණිකන ගරු උපචාරි කියලා. ගෙදර උපචාරි. එතන සිට මැදුම් සත්‍යමත් පුරුෂයෙක් සත්‍යමත් දේව පුරුෂයෙක් ගල් කැටයක් වීසි කරන ඈතට. ඒක ගිහින් වැටෙන තැන ගාමෝපචාරය. අන්න එතනින් එහාට මනින්න ඕනේ දුනු 500. එතකොට යම්කිසි ගමක ප්‍රාකාරයකින් හරි වැටකින් හරි වැට වෙලා තියෙනවා නම් ඒ ප්‍රාකාරේ හරි වැට හරි ඉදි කඩොල්ලේ සිට මධ්‍ය පුරුෂකු විසින් ගල් කැටයක් වීසි කළා කෙලින්ම වැටිච්ච තැනක් වෙනනම් ඒකට කියනවා ගාමෝපචාරය කියලා. එතකොට ගාමෝපචාරය ඉඳලා මනින්නට උන දුනු 500. දුනු 500 කියන්නේ ආරෝපිතේන ආචාරයේ දනුනා කියලා මෙතන හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් දුන්නක දුනු දණ්ඩක දිග කියන් 9යි. ඒකට දුනු 10 යෙදුවන් පස්සේ කියන් 4ක් වෙනවා. ඒ දුනු නැමිලාම කියන් 4ක් වෙනවා. අන්නේ 4 ඉඳන් මෙතන දනු කියලා කියන්නේ. එතකොට බම්යයි. ඒවා 500ක් තියෙන්න ඕනේ. ඉතින් දැන් ගමයි ගාමෝපචාරයයි හැර දුනු 500ක් මනගෙන ගිහිල්ලා යම්කිසි සේනාසනයක අන්තිම ධර්මශාලාව හරි පින්දපාත ශාලාව හරි උපස්ථාන ශාලාව හරි අග්නි ශාලාව හරි මුලටම තියෙනවා යම්කිසි සේනාසන ගොඩනැගිල්ල. ඒකෙත් තියෙනුන උපචාරය. ඒ සේනාසන ගොඩනැගිල්ලේ ඒ ගෘහ උපකාරයේ ඉඳලා ලෙඩ්ඩු පාතයක් කරන් ඈතට ගල් කැටයක් වීසි කරපු තැන හැර ඔය අතර තුර තමයි දුනු 500 තියෙන්න ඕනේ.
අන්නේ විදිහට දුරක් ප්‍රමාණ ඇති සේනාසනේ තමයි ආරණ්‍ය සේනාසනේ කියලා කියන්නේ. එතෙන්දී සමහර විට වතුරක් තියෙන තැනින් සවුන් කරගෙන යනවා පාරක්. හැබැයි ළඟයි. ඒක ගලන් ගන්නේ. එහෙම නැත්නම් මේ ආරණ්‍යයකට දුරබා පෙන්වන්න පාර රවුම් රවුම් කරලා ඈතින් ඈතින් පාර හදා ගන්න. ඒකත් වැරදි. ඒකටින් දුතංග චෝරෝ කියේ. මෙන්න මේ විදිහට දුනු 500ක් ගාමුමචාරයේ දුනු 500ක් දුරින් පිහිටි සේනාසනය ආරණ්‍ය සේනාසනයයි. ඒ ආරණ්‍ය සේනාසනයෙහි අංගේ රකින භික්ෂූන් වහන්සේ ගාමන්ත සේනාසනම් ප්‍රතික්ෂේපාම ආරණ්‍යකංගන් සමාදියාමි කියා සමාදම් වෙනවා. එතකොට ගම්මානින් ඈත පිහිටි ආරණ්‍ය සේනාසනයේම රාත්‍රී කාලේ ජවන්නට ඕනේ. ආචාර්ය උපාධ්‍යයන් වාසලගේ වැඩකට සංඝයාගේ වැඩකට ගම්මානෙට ආවත් තමන් උත්සාහවන්ත වෙන්න ඕන අරුණෝදයට කලින් ආරණ්‍යට යන්න. ඒ දිහටයි ආරණ්‍යකංගේ රැකෙන්න තියෙන්නේ. එසේ නමුත් ගම්මානික අරුණ නැංගෙවා නම් ඒ දුසං කැඩෙනවා. ඒකේ තියෙන කොටස් තුනක් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා. උත්කෘෂ්ඨ ආරණ්‍යකංගේ රැකෙන භික්ෂූන් වහන්සේ මුළු අවුරුද්දම ආරණ්‍ය වාසය කරනවා. මධ්‍යම වාසයෙන් රක්නා භික්ෂූන් වහන්සේ වස්සාන හාර මාසේ හැර අනිත් මාස අතේ වාසය කරනවා. එවාගෙම මෘදුක වාසයෙන් ඕමක වාසයෙන් ආරණ්‍යකාංගේ රකින භික්ෂූන් වහන්සේ වස්සාන හාර මාසයයි හේමන්ත හාර මාසයයි හැර අනිත් මාස හතරේ ආරණ්‍ය වාසය කරනවා. ඔය දෙයට කොටස් තුනක බෙදලා යනවා. ඊළඟ රුක්කමූලිකාංගයේ කිව්වේ යම් කිසි රටවල් දෙකක අතර තියෙන ගහක් හැර ඒකට කියන සීමන්තරික වෘක්ෂයක ඒක හැර එවාගම ගෙඩි හට ගන්නා ගස් හැර වවුලන් ලගෙන ගස් හැර ලහටි වැගිරෙන ගස් හැර සිදුරු සහිත ගස් හැර මේ වාගේ උපද්‍රව සහිත ගස් හැර එවාගෙම ගමක් මැද්ද සේනාසන මැද්ද කියන රුක්මුල හැර යම් කිසි රුක්මූලයක් හොරගන්නවා. තන්නම් පටික්කිපාම රුක්කමූලිකංගන් සමාදියාමි කියා සමාදම් වෙනවා. ඒ කියන්නේ කුටිසෙනසුන් වැනි සන්නේ අත්තරින්නෙමි රුක්මුල වාසය කරන අංගේ සමාදම් වෙමි. ඒකෙත් කියනවා දැන් අර ඒ රුක්කමූලිකාංගේ රකින භික්ෂූන් වහන්සේට සමහර විට බණ හඬ යන්න වෙනවා ධර්මශාලාවකට. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ උපස්ථාන කරන්න යන්න වෙනවා. සංඝයාගේ වත් පිළිවෙත් කරන්න යන්න වෙනවා. එහෙම අවස්ථාවල යම් කිසි සෙනසුනකට සාලාකට ගොඩනැගුණා කියලා දුතාගේ කැඩෙන්නේ. එහෙම අවස්ථාවක වර්ෂාවක් ආවා. ඒ නිසා වර්ෂාව පානකම් හිමතන කීපියත් අංගේ කැඩෙන්නේ නැහැ කියලා. ඒකම මාස වස්සාන හාර මාසේ කුටිසේනාසනයේ කිහිතියා කියලා අංග කැඩෙන්නේ නැහැ කියනවා. ඒකෙත් තියෙනවා අර වගේම උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨයා ඒ සේනාසනය කියන්නේ රුක්කමූලයට ඇවිල්ලා සුද්ධ පාවිතර කිරීමක් නැතුව පයින් පමණක් එහා මෙහා කලිකසල ඉවත් කරලා තමන් පරිහරණය කරනවා. මධ්‍යමයාට පුළුවන් එතෙන්ද බලන් දාපු කෙනෙකුලවත් මේ සුද්ධ පාවිතර කරවන්න. ඕමකයාට පුළුවන් කවුරු හරි ගෙන්නලාම ඒව සුද්ධ පාවිතර කරලා සුද්ධ වැලි ඉහෙලා ප්‍රාකාර පරිත්‍යව පවා හදාගෙන දොර අගුළු පවා දාගෙන ඉන්න පුළුවන්. ඒ දෙයටත් අවස්ථා තුනකට තියෙන රුක්කමූලිකාංගය. ඊළඟට අබ්බෝකාසිකාංගය කියන්නේ තන්නංච රුක්කමූලංච ප්‍රතිච්චිපාමි අබ්බෝකාසිකංගල් සමාදියාමි කියා සමාදම් වෙනවා. හිස් අවකාශය වාසය කිරීම. හිස් අවකාශය වාසය කරනවා. ඒ කියන්නේ රුක්මුලකට යන්නේ නැහැ, හෙවනකට යන්නේ නැහැ. හැබැයි අර මුලින් සඳහන් කළා වගේ බණ අහන්න යාම, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ උපස්ථාන කරන්න යාම, පින්ඳ පාතේ වඩින්න වුණොත් වැස්ස වේලාවකට ගොඩවීම, මේ ආදී අවස්ථාවලදී යම් කිසි ශාලාවකට පුදියක් සැනසුනට ඇතුළු වුණා කියලා අංග කැඩෙන්නේ නැහැ. ඒ වගේම සංඝයාට උපස්ථාන කරන වේලාවක වර්ෂාවක් ආවම වැස්ස පානකම් වුණත් එතන ඉන්න පුළුවන් නොතිනි. අනිත් අවස්ථාවල අභ්‍යවකාශයෙන් ඉන්නවා. ඒකේ කොටස් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. උත්කෘෂ්ඨයාට රුක්සෙවනකටවත් යන්නේ ගහක් අයිනක, ගලක් අයිනක, එවාගෙම ගුහාවක් මේ වන
සොදා අයිනකටවත් යන්න බෑ. උන්වහන්සේ අභ්‍යවකාශයෙන් ඉන්නේ සිවුරු කුටියක් කරවගෙන. සිවුරු කුටියක් ඇතුළේ ඉන්න පුළුවන්. මධ්‍යමයාට පුළුවන් ගහක් ඇසුරේ, ගලක් ඇසුරේ, එවාගෙම වන ලැහබක් ඇසුරේ, උක් ගොමුවක් ඇසුරේ ඉන්න පුළුවන්. ඇතුළට යන්නේ නැතුව ආසන්නයේ ඉන්න පුළුවන්. ඕමසයාට පුළුවන් ඒ තුනේ එකක් හරි ඉන්න. මෙන්න මේ විදිහට අවස්ථා තුනට තියෙනවා අභෝකාසිකාංගේ. ඊළඟට සෝසානිකාංගයට වඩා ගැඹුරු එකක්. සෝසානිකාංගේ රතන භික්ෂූන් වහන්සේ නෑ සුසානම් පටිච්චිපාමි සෝසානිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. සොහනක් නොවූ තැන අත්හරිමි. සොහනක වාසය කිරීමේ අංගේ පිහිටමි. ඒ සොහනේ වාසය කිරීමේ අංගේ සමාදම් වූ භික්ෂූන් වහන්සේ සොහන තෝරා ගන්න ඕන. යම් කිසි ගාමක සොහම් බිම සඳහා බිම වෙන් කළ පමණින් සොහනක් වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් 1000ක් හරි මෘත ශරීරයක් ආදාහන කරන්න, බුහුම දාන කරන්න ඕනේ. 1000ක් හරි බුහුම ආදාහන කළ තැනක් නම් 12 අවුරුද්දක් මේක සුසානයක් හැටියට හඳුන්වනවා. එවාගෙම ගොඩබිම මෘත ශරීරයක් වැළලුවා නම් එතන 3 අවුරුද්දක් යනතුරු සොහනක් හැටියට ගැනීමක්. ඉතින් ඒකෙත් තියෙනවා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. ඒ තුන් දෙනාම ස්ථානීය සංඝීස්තරයන් වහන්සේට දන්වලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ගම්පතිතුමාට දන්වලා තියන්න ඕන ආරක්ෂාව සඳහා. දවල් කාලයේ ගිහිල්ලා ඒ තන හරියට වටපිටාව හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නැත්නම් රාත්‍රී කාලේ බය ඇති වෙනවා. මියාහවල් කන ගහවල් කන පඳුරහවල් කන කණුහවල් කන හුඹහ මේ වගේ ඔක්කොම කල්ලාතුව ගිහින් දැකගෙන තියාගන්න ඕනේ. රාත්‍රියේ මැදියම තමයි සොහොනට එන්නේ. ඉතින් ආහාර පාන වලින් පරිස්සම් වෙන්න ඕන. මස් මාංශ කෑමෙන්, පිටි කැවිලි කෑමෙන් ආදී මේ අමනුෂ්‍යම් ප්‍රිය කරන ආහාර පාන වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින්න ඕන. දවල් නිදීමෙන් වැළකී සිටින්න ඕන. එවාගෙම කුල ගෙවල් වලට ඇතුල් වීමෙන් වැළකී සිටින්න ඕන. ඔය විදිහට ආරක්ෂා වේතු කරුණු රාශියක් තියෙන හැරමෙටියා, එවාගෙම පාවහන් යුගලක් ඒවා තියාගන්න ඕන. එයින් උත්කෘෂ්ඨ සෝසානිකාංගයාට නිතරම මිනිස්සු අඬන, එවාගේ වලදාන, මෘත ශරීරය දවන තැනක් වෙන්නට ඕන. මධ්‍යමයාට නම් මේ තුනෙන් එකක් තිබුණත් ඇති. ඕමකයාට නම් අර මුලින් සඳහන් කළා වගේ කිසරයක් ආධාන කළ තැන උනත් පුළුවන්. ඔය විදිහට සෝසානිකාංගයේ තුන් ආකාරයකට පුරන්නට තියෙනවා. යථාසංතිකාංගය කියන්නේ සේනාසන ලෝලොප්පම් පටිච්චිපාමි යථාසංතික සංගම් සමාධියාව. සේනාසන ලොල් බව අත්හරිමි, යථාසන්තිකාංගේ සමාදම් වෙමි කියා සමාදම් වෙනවා. ඒ සමාදම් වූ භික්ෂූන් වහන්සේ සංඝයාගෙන් ලැබුණු යම් කුටියක් නම්, යම් ඇදක් නම්, යම් ඇතිරිල්ලක් කොට්ටයක් වැදුරක් නම් ඒ පමණින් සතුටු වෙනවා. ඒ හැර තමන්ට මට අහවල් කුටිය ඕනේ, අහවල් ඇඳ ඕනේ, අහවල් අහවල් උපකරණ ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. ඒ යථාසන්තිකාංගේ සමාදම් වරක්නා භික්ෂූන් වහන්සේට අවස්ථා තුනක් තියෙනවා. අර වගේම උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ අහන්නේ මට කොයි කුටිය දෙන්නේ, එතන සීතලද උෂ්ණද, මැසි මදුරු ඉන්නවද, සතුන් සර්පයන් ඉන්නද, අමනුෂ්‍යයන් ඉන්නවද, දුරද ළඟද, කිසිම දෙයක් විමසන්න කැප නැහැ. ලැබිච්ච දේ පිළිගන්න. මධ්‍යමයාට පුළුවන් විමසන්න, ඒ ස්ථානෙ ගැන විමසන්න පුළුවන්. ඕමකයාට පුළුවන් විමසලා තමට නුසුදුසු නම් ඒක මට සුදුසු මදි වෙනසක් දෙන්න කියලා ඉල්ලගන්නත් පුළුවන්. ඔම අවස්ථා තුනක් තියෙනවා උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. දැන් මේ සඳහන් කරන ලද දුතාංග පහ සමාදන් වූ භික්ෂූන් වහන්සේ අර ආරිවංශ ප්‍රතිපදාවතෙන් ඉතරීතර සේනාසන සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් වෙනවා. උන්වහන්සේ අර විදිහේ ලද පමණින් සේනාසනයෙන් සතුටු වෙනවා. සේනාසන සන්තෝෂය ගැන වර්ණනාව ගුණකථනය කරන්නෙක් වෙනවා. සේනාසනයක් සම්බන්ධව කිසිදාක අන්වේෂණයකට නොකටයුත්තකටපත් නොවී සිටින්නෙක් වෙනවා. සේනාසනයේ තමා බලාපොරොත්තු දු නොලැබුණා කියලා කැති නොගන්නෙක් වෙනවා. ලැබුණ සේනාසනයන් කෙරෙහි ඇලෙන්නේ නැතුව, ගැලෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, සංහාවෙන් බැසගන්නේ නැතුව ආදීනව නුවණින් දැකගෙන නිස්සාරණ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න සමත් වෙනවා. එවාගෙම සේනාසන සන්තෝෂය නිසා තමන් මම් පමණයි මෙහෙම කරන්නේ, අනිත්‍යය මේවා දන්නේවත් නැහැ කියලා අනුන් හෙලා දකින්නේ, තමා හුවා දකින්නේ නැතුව ධර්මයේ පිහිටා වාසය කරනවා. හේතමානිය වාසය කරනවා.
මේ විදිහට සේනාසනය පිළිබඳව දක්ෂතාවයෙන් අනලස්ව සතියෙන් සම්පජඤ්ඤයෙන් යුතුව යෙදෙන භික්ෂූන් වහන්සේ අතිසේම පෞරාණික වූ ප්‍රමාණ කළ නොහැකි තරම් අති දීර්ඝ කාලීන වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පුරුදු කරගෙන ආව ඉතරේතර සේනාසන සන්තෝෂයෙන් සන්තෝෂ භාවයට පත් වූ කෙනෙක් වෙනවා කියන එක සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. දැන් මේ කියන ලද සේනාසන සන්තෝෂය තුන්වෙනි ආර්යවංශ ප්‍රතිපදාවයි. මෙයින්ද කියවෙන්නේ යෝගාවචර භික්ෂූන් වහන්සේට ඒ සේනාසනයක් ගැන හිතෙන හිතෙන වාරයක් ගානේ සංහාදිත්‍යමාන නූපදනාසේ අර සති සමාධි ඥාන වැඩනසේ සමථ විපස්සනා භාවනා මනසිකාරයක් වැඩනසේ පවතින ආකාරයයි. ඉතින් මේ විදිහට සේනාසනේ සම්බන්ධ පවතින භික්ෂූන් වහන්සේ ඉතරේතර චීවර සන්තෝෂ, ඉතරේතර පින්දපාත සන්තෝෂ, ඉතරේතර සේනාසන සන්තෝෂ කියන මේ චතුපත්‍යයේ සන්තෝෂේම සන්තුෂ්ටි කෙනෙක් වෙනවා. මෙතන ගිලම්පස ගැන වෙනම දෙයක් නොකියවට එය පින්දපාත සන්තෝෂයට ඇතුළත් වෙනවා. එතන විරස තියෙන්නේ යථා ලාභ, යථා බල, යථා සාරූප සන්තෝෂ තුනයි. අනිත් සියල්ලම පින්දපාත සන්තෝෂයට එක්කාසු වෙනවා. එසා මේ සිව්පසයේ ආරිවාස තුනකට බෙදුණා. ඉතින් මේ කියන ආදවංශ ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කරන පුරණ භික්ෂූන් වහන්සේ භවනාරාමතා කියන සතරවෙනි ආරවංශ ප්‍රතිපදා පුරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ භවනාරාමතාව සම්බන්ධ ඉතිරි හරිය දෙවන ඊළඟ වාරයකදී අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතෙක් වේලා මේ ඉතරීතර සේනාසන සන්තෝෂය ගැන කෙටියෙන් කරුණු දෙයක් වුණේ මේ ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තුෂ්ට වූ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අපේ ජීවිතයේ තුල මේ ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආරිවංශ ප්‍රතිපදාවත් ඉතා උතුම් ලෙස මුදුන් පමුණවා ගන්න ලැබේවා. එමඟින් මේ චතුපත්‍යේ සන්තෝෂ භාවනා රාමසාදීපක මහාරිවංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසන ජයගෙන, කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තිය ප්‍රතිලාභයේ පිණිස අප සෑම දෙනාටත් හේතු වේවා, වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත්තාරෝ මේ භික්ඛවේ ආර්ය වංශා අග්ගඤ්ඤා රත්ඤ්ඤාවං සංඤා සංකින්නා සංකින්න කුම්බා නසංකීයන්ති නසංකීයස්සන්ති අප්පති කුද්ධා සම්මනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤේති තුලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් 40,000ක් භික්ෂු සංඝයා වහන්සේ රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරන ලද මහා ආර්යවංශ සූත්‍ර දේශනයේ තයත් මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. සරුවඥන් වහන්සේගේ ධර්ම දේශනා අත්තජ්ජහාසය, කරජ්ජහාසය, බිහාජ්ජහාසය, අට්ඨුප්පත්තික, උච්ඡාවසික නමින් අවස්ථා පහකට සම්බන්ධ වෙනවා. කාගේවත් ආරාධනයක් නොමැතිව තමන් වහන්සේගේම කැමැත්ත පරිද්දෙන් දේශනා කරන දේශනයේ අත්ථජ්ජහාසය, ආත්ම අජ්ජහාසය දේශනාව. අනුන්ගේ ආරාධනයකින් පැවැත්වෙන දේශනය පරජ්ජහාසේ දේශනා. දෙපාර්තවේන සිතේ සම්බන්ධතාවෙන් පැවැත්වෙන දේශනාව උභයජ්ජහාසේ. යක්ෂි හේතුවක් කාරණයක් නිදානයක් ඇති විට දේශන දේශනා.
යම්කිසි අර්ථෝත්පත්තියක් ඇතුව පවස්වන දේශනාවක්. ප්‍රශ්නයක් ඇතුව විට පවස්වන දේශනය පුච්ඡාවසක දේශනා. ඒ දේශනා පහ අතරින් මහා ආර්යවංශ දේශනය අයත් වන්නේ අත්තජ්ජහාසේ දේශනාවක් හැටියටයි. සරුවඥන් වහන්සේ 40,000ක් සංඝ පිරිස ජේතවනාරාමයට රැස් වූ අවස්ථාවේ ඈතාතීතේ පටන් සීල සරුවඥන් වහන්සේලා අවිජිතව දේශනා කරන ලද ආර්යවංශ සූත්‍රයේ දේශනය කරන්න තමන් වහන්සේම අදහස් කළා. ඒ දේශනයම භික්ෂූන් වහන්සේලාට සරුවඥාකාරයෙන්ම සාර්ථක වෙන බවත් එදවස් අලුයම් කාලයේ මහා කරුණා සමුවතින් නැගී බුදු ඇතින් බලවදාරද්දී පැහැදිලි වුණා. එනිසා මේ දේශනය සැවැත් නුවර ජේතවන මහා විහාරයේදී තමන් වහන්සේගේම අධ්‍යාසයේ පරිද්දෙන් පැවැත්තු අත්තජ්ජහාසයේ දේශනාවක්. මේ දේශනය ඈත අතීතයේ පටන් සියලු බුද්ධ ශාසනවල පැවැත්වූ දේශනාවක්. මහා මංගල දේශනයේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර අර්ථ දේශනෙමින් ශ්‍රී ලංකාද්වීපයේ ඈතාතීතයේ පටන් බොහෝම ගෞරවයෙන් සිව්වන කිරිසම භාවිතා කළ සූත්‍ර දේශනාවක් මහා ආර්යවංශ දේශනාව. විශේෂයෙන්ම මාර්ගඵල අධිගමනයේ දක්වාම නොසිස්ව පැවැත්වෙන දේශනාවක් මහා ආර්යවංශ දේශනාව. යෝගාවචර භික්ෂූන් වහන්සේලාට අත්‍යාවශ්‍යක දේශනාවක් මහා ආර්යවංශ දේශනාව. එනිසා මේ දේශනා සම්බන්ධිත සෙටි ධර්ම කොට්ඨාසයක් ඉදිරිපත් කිරීම වශයෙන් මේ සූත්‍ර පාඨය අපි මාතෘකා කළා. චත්තාරෝමේ භික්ඛවේ ආර්යවංශා මහණෙනි, බුදුපසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාට අයත් වංශානුගත ධර්ම ස්වභාව සතරක් ඇත. අග්ගඤ්ඤා, ඒ ධර්ම සතර අග්‍රයයි දන්නා ලද ධර්ම සතරක්. සත්ඤ්ඤා, අතිශයින්ම පෞරාණික ධර්ම සතරක් වෙනවා. වංශඤ්ඤා, බුදුපසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාගේ වංශයට අයත් ධර්ම ස්වභාවයන් හතරක් වෙනවා. අසංකින්න වගේම තුන් කාලයක ඇති බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අත් නොහන් ලද්දා වූ ධර්ම හතරක්. අසංකින්න පුබ්බා සේම අතීත කාලෙත් අනාගත කාලෙත් වර්තමාන කාලෙත් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප නොකරන ලද්දා. නසං කීයන්ති, වර්තමාන කාලෙත් ඒ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප නොකරන ලද්දා ධර්ම හතරක්. නසං කී ඉස්සන්ති, මතු අනාගතයේදීද ලෝ පහළ වන තාක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අත් නොහරින්නා වූ ප්‍රතික්ෂේප නොකරන්නා වූ ශ්‍රේෂ්ඨ ධර්ම හතරක්. අප්පති කුට්ඨා, සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි, සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ ඥානවන්තයන් විසින් ප්‍රතික්ෂේප නොකොට ඔටුන්නක් දරාගන්න රජ කෙනෙක් වාගේ ගෞරවයෙන් දරාගනු ලැබෙන්නා වූ ධර්ම හතරක්. අග්ගඤ්ඤා, රත්ඤ්ඤා, වංශඤ්ඤා, පෞරාණ පෞරාණිකයි, අසංකින්න, අසංකින්න පුබ්බා, නසංකී යන්ති, නසංකී ජීස්සන්ති, අප්පති කුට්ඨා, සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි කියන මේ ගුණපද නමයකින් විශේෂණ කොට දැක්වූ ඒ ධර්මතා හතරකුයි ආර්යවංශ ප්‍රතිපදා නමින් මෙතන හැඳින්වෙන්නේ. පතමේ චත්තාරෝ, ඒ ධර්ම හතර නම් කවරේද? ඉද භික්ඛවේ භික්ඛු සන්තුත්තෝ හෝති ඉතරීතරේන චීවරේන. ඉතරීතර චීවර සන්තුත්‍යාච වන්නවාදී,
නච චීවර හේතු අනේසනං අප්පති රූපං ආසජ්ජති අලද්දාච චීවරං පරිතස්සති ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායචපන ඉතරීතර චීවර සන්තුට්ඨියා නේවත්තානුක්ඛංසේති නෝපරං වම්බේති යෝහිතස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ ප්‍රතිච්ඡතෝ අයං වෙච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිවංශේ තිසෝ මේ ආරිවංශ සතර අතුරින් පළමුවැන්නයි. මේ ශාසනයේ සතර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස ජීවිත පරිත්‍යාගයෙන් සතුන්ගත බුද්ධ පුත්‍රයන් වහන්සේ ඉතරේතර චීවර සන්තෝෂෙන් සන්තෝෂව ආශ්‍රය කරනවා. චීවරය නිසා අනේසන අපපති රූප කියන අකප කිසිවක් නොකොට දෙහමින් චීවරයක් ලබනවා. අලද්දාච චීවරන් නපරිතස්සති යම් හේකින් දෙහමින් චීවරයක් සමාත ලැබී ගියේ නම් ඒ ගැන නොතැවෙයි තණ්හාවෙන් සැති නොගන්නේ කියේ. ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවී නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති යම් විලාවක චීවරයක් දැහැමින් ලද්දේ නම් අගතිතෝ තණ්හාවෙන් ගේදු නොවි අමුච්චිතෝ තණ්හාවෙන් මුසපත් නොවි අනජ්ජාපන්නෝ තණ්හාවෙන් බැස නොගෙන ආදීනව දස්සාවී ඒ තැනුන් කොළ සිදුවෙන ආදීනව නුවණින් දැක නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති සසර දුකින් මිදී නිවන් සුව ලබන පිණිසම නුවණින් පරිහරණය කරයි. කායචතන ඉතරීතර චීවර සන්තුත්‍තියා නේව අත්තානුක්ඛංසේති ඒ ශ්‍රේෂ්ඨ වූ ඉතරීතර චීවර සන්තෝෂයෙන් ආත්මය හුවා නොදක්වයි පරං වම්බේති අන්නය හෙලා නොදක්වයි යෝහිතස්ස දක්ඛෝ අනලතෝ සම්පජානෝ පතිස්සතු යම් භික්ෂූන් වහන්සේ නමක් හේතරීතර චීවර සන්තෝෂයේ සම්බන්ධව දක්ෂ වී නම් අනලස් වී නම් නනවත් වී නම් මනස හිමුණින් යුක්ත වී නම් අයං උච්චති භික්ඛවේ භික්ඛු හෝරාණි අග්ගඤ්ඤේ අරිවංශේ තිසු මහණෙනි මේ වනාහි ඒ භික්ෂූන් වහන්සේ පෞරාණික වූ අග්‍රයය දන්නා ලද්දා වූ එවාගේම ඒ වංශයට අයිති වූ ආර්ය වංශයේ පිහිටියා වූ කෙනෙක් වෙනවා කියන එක කලබෙනි සූත්‍ර පාඨයෙන් දේශනා කළා. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ චීවර සන්තෝෂය, පින්දපාත සන්තෝෂය, සේනාසන සන්තෝෂය, භාවනා රාමතාව කියන ආරිවස්ස හතරයි මෙතන උගන්වෙන්නේ. එන් පළමුවෙනි ඉතරීතර චීවර සන්තෝෂයයි මේ ප්‍රකාශ වුණේ. සූත්‍රයේ වශයෙන් චෙකි දේශනාවක්, අර්ථ වශයෙන් සැතිරිච්ච දේශනාවක්. භික්ෂූන් වහන්සේ කවුද? සසර දුකින් මිදී ලැබුණු කෙනිට සම්බුද්ධ ශාසනයට උරදී ණයදී ලෛස්ත්‍රාම්‍ය ප්‍රාර්ථනාවෙන් සතුන්ගත වූ බුද්ධ පුත්‍රයන් වහන්සේයි මෙතන භික්ඛූනවින් හැඳුන්වුනේ. ගෘහස්ත පින්නතුවට මේක කළ නොහැකි දෙයක්, සතුන්ගත වූ පැවිද්දෙකුටම කළ හැකි දෙයක්. එසා මෙතන භික්ඛූනවින් හැඳුන්වුවේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විසින් පළමුවෙනි ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටන්නේ කොහොමද? ඉතරීතර චීවර සන්තුත්තියා සන්තුත්තෝ හෝති. තමාට ලද යම් හෝ චීවරයකින් සන්තෝෂ වීම. චීවරයකින් සන්තෝෂ වන්නේ කෙසේද කියන ගැන අර්ථකථාචාර්යයන් වහන්සේලා බොහොම ලස්සනට පැහැදිලි කරනවා. චීවරය, චීවරක්ෂේත්‍රය, පාංශුකූලය, චීවර සන්තෝෂය, චීවරයේ සම්බන්ධ දුතාංග ධර්ම කියන කාරණා පහ මෙතන දත යුතු වෙනවා. චීවරය කියන්නේ කුමක්ද? භික්ෂුන් වහන්සේ විසින් සීතලෙන් වන පීඩා වැළැක්වීම පිණිස, උණුසුමින් වන පීඩා වැළැක්වීම පිණිස,
මැසි මදුරු අවවැසි කුලම් විසකුරු සර්පාදීන්ගෙන් වන පීඩා වැළැක්වීම පිණිස ශරීරයේ සංවර කර ගැනීම පිණිස පරිහරණය කොන් ලබන්නා වූ සරුවඥන් වහන්සේ අනුමත කොට වදාළා වූ කිරිකරක් චීවරේ නමින් හැඳින්වෙන්නේ. භික්ෂුවට නීමෙත චීවර ජාති නමයක් තියෙනවා. තුන් සිවුර, වස්තික ජාතිකය, කඳු කටිච්ඡාදිය, පරිකාර චෝලය, පච්චත්තරණය, නිසීදනේ වස්තික මේ කියන මේ කරුණු නම. එයි නිත්‍ය පරිහරණය සඳහා අවශ්‍ය වෙනවා තුන් සිවුර සහ නිසීදනේ. අනිත් දේවලුත් වරින් වර අවශ්‍ය වෙනවා. පරිකාර චෝල, මුඛ කුංචන චෝල කාදී. එතකොට මේ චීවරය චීවර ජාති වශයෙන් තියෙන ඔක්කොම කැප ජාති 12. ප්‍රධාන වශයෙන් 6යි, අනුලෝම වශයෙන් 6යි. චීවර ජාති කියන්නේ චීවරයක් සඳහා නියමිත නූල් වර්ග. කොමං, කප්පාසිකං, කෝසෙයං, කම්බලං, සානං, භංගං. මේ කිවේ කෙලීම කැප සිවුරු 6. කොමං, කොම කියන ගස් වර්ගයකින් අත ගන්න නූල් වලින් සකස් කර ගන්න චීවර කොමං. කප්පාසිකං, කපු නූලින් සකස් කර ගන්නා ලද චීවරේ කප්පාසිකං. කෝසෙයං, පට නූලෙන් සකස් කර ගන්නා ලද චීවරේ කෝසෙයං. කම්බලං, එළලෝම, බැටළු ලෝම ආදීන් කර ගන්නා ලද චීවරය කම්බලං. සානං, හන නූල් වලින් කර ගන්නා ලද වස්ත්‍රයෙන් හදාගත් චීවරේ සානං. භංගං, ඒ අනිත් කැප නූල් පහ මිශ්‍රණයෙන් හදාගත් චීවරය භංග චීවරය. එතකොට කොහොම කප්පාසික, කෝසෙය්‍ය, කම්බල, සාන, භංග කියන මේ 6 ඍජුවම දේශනා පාළියේ සඳහන් වෙන කැප චීවර වර්ග 6යි. චීවරයට කැප නූල් වර්ග 6. ඒක සම්ලෝම වශයෙන් තා තියෙනවා 6ක්. දුකූලං, පත්තුන්නං, සීනපත්තං, හෝමාරපත්තං, ඉද්දිජං, දේවදින්නම් කියලා. දුකූල කියන වස්ත්‍ර වර්ගය. එවාගෙම පත්තුන්න කියන දේශේ වස්ත්‍ර වර්ග. සීන දේශේ හටගන්න වස්ත්‍ර වර්ග. හෝමාර දේශේ හටගන්න වස්ත්‍ර වර්ග. එවාගෙම ඉද්දිජං කියන්නේ ඒ හිභික්ෂු භාවයේ ලැබෙන විට ලැබෙන වස්ත්‍ර. කල්පරුක්සාදීන් හට ගන්න වස්ත්‍රා තේගත අයිති ඉද්විජං. දෙමදින්නම් අනුරුද්ධ මහරහතන් වහන්සේට නලිනිකා කියන දිව්‍යාංගනා දුන්නා වගේ දෙවි කෙනෙක් දෙන වස්ත්‍රයක් අනුලෝම වස්ත්‍රය හැටියට චීවර ගණයට වැටෙනවා. මේ කියන චීවර ජාති 12 භික්ෂූන් වහන්සේට කැපයි. ඉතින් සරුවඥන් වහන්සේ දේශනා කොට ඇති පරිද්දෙන් දිගින් පරලෙන් සතරක් පන්දමින් සකස් පටියුතු ක්‍රම තියෙනවා. ඒවා භික්ෂුන් වහන්සේ දැනගෙන ගෙඩයි චීවරයක් සකස් කරගන්න. ඊළඟට චීවරයට අකැප දේවලුත් තියෙන ඔය විදිහටම කරුණු 12ක්. කුස චීරකය, වාක චීරකය, පලක චීරකය, කේස කම්බලය, පොත්තකය, සම්මය, උලූක පක්ඛය, සුක්ඛ දුස්ස, ලතා දුස්ස, හේරක දුස්ස, කදලී දුස්ස, වේල දුස්ස, එම ජාති 12ක් තියෙනවා. ඒවා තීර්ථක දජ හැටියට හඳුන්වනවා. තීර්ථකයන් විසින් පරිහරණය කරන ලබන නිසා ශාසනයේ භික්ෂුන් වහන්සේලාට ඒවා කැපවන්නේ නැහැ. කුස චීවර කියන්නේ කුස තන වලින් හදාගන්න ඇඳුමක්. වාක චීරක කියන්නේ වැහැරි වලින් හදාගන්න ඇඳුමක්. පලක චීරක කියන්නේ පතුරු වලින් හදාගන්න ඇඳුමක්. ඊළඟට කේස කම්බල කියන්නේ හිසකේ වලින් ගොතාගන්න ඇඳුමක්. පොත්තක කියන්නේ ගෝණි වාගේ හන වලින් හදාගන්න ඇඳුමක්. සම්ම කියන්නේ සම් වර්ග, අඳුන් දිවි සම්වැනි දේවල්. උලූක පාක්ක කියන්නේ බකමූණ පියාපත් වලින් ගොතා හදා ගන්න ඇඳුමක්. කුක්ක දුස්ස කියන්නේ ගස්වල පොතු ආදීන් හදා ගන්න ඇඳුමක්.
ලතා දුස්ස වැල් ගොතා හදා ගන්න ඇඳුමක්. හේරක දුස්ස කියන්නේ එරු නම් වූ පං වර්ගෙන් හදා ගන්න ඇඳුමක්. පදමී දුස්ස කිහෙල් පට්ටා වලින් හදා ගන්න ඇඳුමක්. වේල දුස්ස කියන්නේ උණුපත්රු වලින් හදා ගන්න ඇඳුමක්. මේවා සාතනීය පරිද්දන්ත කැප නොවෙන්නා වූ තීර්ථක ධජ නමින් හැඳින්වෙන ඇඳුම් වර්ග, සීවර වර්ග, ඒවා අකප සිවුරු. එතකොට මෙහෙම තමාත නියමිත සීවර වර්ග භික්ෂූන් වහන්සේ හැඳින ගන්නට ඕන. සීවරේ කෙත්ත නමින් මෙතන හැඳින්වෙනවා සංගතෝ, ඝනතෝ, ඥාතිතෝ, නිත්‍යතෝ, අත්තනෝවා ධනියනි කියලා. ඒ කියන්නේ සංඝයාට ලැබෙන දෙයකින් කැප සිවුරු ලැබෙන්නත් පුළුවන්. ඝනතෝ භික්ෂු සමූහයාට ලැබෙන සීවර වර්ග තියෙනවා. ඒකත් සමන්ද කැපයි. තමන්ගේ ඥාතියන්ගෙන් සීවර ලැබෙන්න පුළුවන්. තමන්ගේ මිත්‍රයන්ගෙන් සීවර ලැබෙන්න පුළුවන්. තමාගේ දැහැමි පිරිකරකට මාරුකර සීවරයක් ලැබෙන්නත් පුළුවන්. ඒකට සීවරක් ක්ෂේත්‍ර නම හඳුන්වනවා. තාතිනා විනී පිටකේ සීවරක් ක්ෂේත්‍ර 8ක්. ඒ කියන්නේ සංඝයා උදෙසා දීම, වස්තිසු සංඝයා උදෙසා දීම, පුජ්‍යලයා උදෙසා දීම, එවාගේම විහාරය උදෙසා දීම, සීමාව උදෙසා දීම, අතිකාවක් නිසා දීම ආදී ක්‍රම 8ක් තියෙනවා. ඒ කොයි ආකාරයෙන් හරි ලැබෙන සීවරයේ සීවර ක්ෂේත්‍රයට වැටෙනවා. පංසුකූලං ජානි සම්බන් කියන තැන දැන් මේ දහපති දාන සීවර නමින් හැඳින්වෙන අනුන්ගෙන් ලැබෙන සීවරය හැර පංසුකූල වශයෙන්ද සීවරය ලබා ගන්න භික්ෂූන් වහන්සේට පංසුකූල ක්‍රම තියෙනවා 23. සෝසානිකං, පාපනිකං, සතියචෝලං, සංකාරකූටං, සොත්තියං, සිනානං, චිත්තචෝලං, ගතපච්චාගතං, එවාගේම අග්ගිදඩ්ඩං, ගෝඛායිතං, උපචිකාඛායිතං, උන්දුරඛායිතං, අන්තච්චින්නං, දසාච්චින්නං, ගජාහතං, රූපචීවරං, සමනචීවරං, ආභිසේකියං, සාමුද්ධියං, පන්තිකං, වාතාහතං, සිද්දිජං, දේවදස්සියං කිය. මේ කොටස් 23ක් මෙතන කියන. ඒවා පංසුකූල සීවර නමින් හැඳින්වෙනවා. එහිදී සෝසානිකං කියන්නේ සුහොනේ දමා ඇති සීවරයක්. සීවර කියන්නේ යම් කිසි වස්ත්‍රයක්. සීවරයක් සඳහා ගත හැකි වස්ත්‍රයක්. මූර්ත ශරීරයක් පොතා දමා හෝ සුහොනේ තැනක දමා හෝ එම නැත්නම් ගහ කෙල්ලලා තොරණ කෙල්ලලා හරි සුසානිය තිබුණනම් යම් කිසි වස්ත්‍රයක් ඒක සෝසානික පාංශුකූලයි. ඒක උත්කෘෂ්ඨ පාංශුකූල හැටියට හැඳින්වෙනවා. පාපනිකං කියන්නේ හද සාපු ඉදිරියේ වැටි තියෙනවා රෙදි කෑලි. ඒ කියන්නේ මහාන මැසින් ශාලාව ළඟ ඇඳුම් මහානචන් වල කපා දාන කෑලි තියෙනවා. ඒවා පාපනිකම්. එවාගෙම සෝසානිකම්, පාපනිකම්, සතිය චෝලම්. ඒ කියන්නේ පාරේ වැටි තියෙන්න පුළුවන් සමහරේට ඇඳුම්. ඒක අයිතිකාරයක් නැතිනම් පංසුකූල වශයෙන් සමණ්ඩ බාර ගන්න පුළුවන්. සමහර විට සදහවත් බෞද්ධ යෝද සිල්වත් භික්ෂූන් වහන්සේලාගේ පහසුව සඳහා දෙන තමන් පරිත්‍යාකන තමන් නොපෙනෙන්න පාරේ දාලා කියන්න පුළුවන්. ඒවා කියනවා සතිචෝලං. සංකාර කූටං. ඒ කියන්නේ කහළු ගොඩේ දමාපු අස්කඩ මලු තියෙනවා. ඒ වාසුදුසු ඒවා තෝරගන්නවා. ඒකට කියන සංකාර කූට චෝලය. සොත්තියං කියන්නේ ගැප් මල හිස දැම වූ වස්ත්‍ර වර්ග. ඒවත් භික්ෂූන් වහන්සේලාට කැපයි. සමහර මවුරු ඒක භික්ෂූන් වහන්සේලාට ගැනීම සඳහාම ගැබ් මල පිසලා පාර දාන. සිනානං. සිනානං කියන්නේ භූත වෛද්‍යවරු භූතාවිෂ්ට වෙච්ච රෝගීන්ට ප්‍රතිකාර කරලා ඔවුන් වස්ත්‍රෙන් නාලා ඉවත දානවා. කාලකන්ණි වස්ත්‍රය කියලා වස්ත්‍රයක් ඉවත දානවා. ඒක සිනානං කියන පංසුකූල වශයෙන් ගන්න පුළුවන්. චිත්තචෝලං කියන්නේ නාන තොටුපොළවල් වල ඇතැම්මයි වස්ත්‍ර කෑලි වීසු කරලා තියෙනවා. ඒක චිත්තචෝල පංසුකූලයක්. ගතපච්චා ගතං කියන්නේ
මෘත ශරීරයක් ඔසවාගෙන සෝනට ගිය අය ආපසු පැමිණ ස්නානය කොට ඇඳගෙන ගිය ඇඳුම් ඉවත් දානවා. අලුත් ඇඳුම් මාරු කොල ඇඳ ගන්නවා. ඒකටගෙන ගතපච්චාගතික කීවරේ. ඒකත් භික්ෂුවට කැපයි ගතපච්චාගතික පංසුකූලයේ. අග්ගි දණ්ඩං කියන්නේ යම්කිසි වස්ත්‍රයක කොනක් ගින්නෙන් දවදනම් ඒක කපා දානවා. ඒක අසුභයක් හැටියට මහජනයා පිළිගන්නේ. ඒ කපා දාපු කෑල්ලෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක අග්ගි දණ්ඩ පංසුකූලයේ. ගෝඛායිතං ගමයෙන් ගමයන්හි සිං යම්කිසි වස්ත්‍රයක කොනක් හරි පාලා තියෙනවා නම් ඒ කොටස කපලා දානවා මිනිස්සු. ඒක අරගෙන තමන්ගේ සීවරයක් හදාගන්න ගෝඛායිතං. ඊළඟට උපචිකා කායිතං ව්‍යයම් කාපු වස්ත්‍රයක් ඒ වගේම අහක දාන ලැබෙනවා. ඒකත් පංසු කෝලියට කැපයි. උන්දුර කායිතං මීයම් කාපු මීයම් කාපු වස්ත්‍රයක් ඉවත දාන ලැබෙනවා. ඒකත් පංසු කෝල හැටියට කැපයි. යම්කිසි වස්ත්‍රයක් දහවලු කපාගෙත දාලා තියෙනවා. ඒ කන්තච්චින්න වස්ත්‍රය හැටියට කෙළවර කපා දමාපු වස්ත්‍රයක් ඒකත් කෑලි අහුල ගන්න පුළුවන් පංසුකූල වස්ත්‍රය. දසහක්කින්නම් දහවලු කපා දමාපු හෙදි කැබලි පංසුකූල වශයෙන් අහුල ගන්න පුළුවන්. දජාහතං මුහුදු තෙර නැවු නගින නාවිකයෝ දිසාව සොයා ගැනීම සඳහා මුහුදායිනේ පොඩි ඔසවනවා. ඉතින් නැව යාත්‍රා කළාට පස්සේ ඒක ගන්න පුළුවන්. යුද්ධ මණ්ඩලවලත් ඒ වගේම ඔසවන පොඩි දෙපාර්ශ්වයේම යුද සේනා බැහැර ගියාට පස්සේ ලබා ගන්න පුළුවන්. ඒකට කියන දජාහට පංසුකූලෙ. ථූප චීවරං කියන්නේ භූත වෛද්‍යවරු හුඹස් ආශ්‍රිතව හුඹස් වලට බිලි පූජා පවත්වනවා. මේ ඇඳුම් පොරවනවා නාගයන්ට දිලි පූජා පැවැත්වීම ආදීදී ඒක ථූප චීවර හැටියට ගන්නවා පංසුකූල. ඒවා කටයුතු වුණාට පස්සේ එවාගෙම සමන චීවරං භික්ෂූන් වහන්සේ නමක් විසින් තවත් භික්ෂුවට පිරිනමන දේ සමන චීවරේ. ඒකේ කියලා කැප ක්‍රම කීපයක්. ඒ පළම භික්ෂූන් වහන්සේ ලැබුණේ පංසුකූල වශයෙන් අතර නොදී නම් සමනොත් අතර නොදී පාමුල තියා දෙනවා නම් උත්කෘෂ්ටයි. භික්ෂූන් වහන්සේ ලැබුණේ පංසුකෝල වශයෙන් නමුත් තමන් අතින් දෙනවා. ඒක ඒකතෝ සුද්ධි. භික්ෂූන් වහන්සේගේ අතර ලැබිච්ච එක භික්ෂූන් වහන්සේ පාමුල කියලා දෙනවා. ඒකත් ඒකතෝ සුද්ධි. එතකොට භික්ෂූන් වහන්සේ ලැබුණේ ගහපති දාන චීවරයක් වශයෙන් සමනොත් අතින් දෙනවා. එතකොට ඒ කල්පානි සංසයි. කෙසේ නමුත් ඒ ශ්‍රමණ චීවරයක් පංසුකූලයි. ආභිෂේකයන් කියන්නේ රජදරුවන් අභිෂේක කරන ස්ථානවල ස්නානය කිරීමේදී ඇඳ ඇඳුම් ඉවත දානවා. ඒ ආභිෂේක චීවර මාර්ගේ යන අය අතින් වැටිච්ච චීවර තියෙන්න පුළුවන්, ඇඳුම් තියෙන්න පුළුවන්. කුජලව නොපෙනෙනවා නම් පංසුකූල සංඥාවෙන් ගන්න පුළුවන්. එක පන්තික වාතාහතං සුලිසුලං නිසා අහසට නැගුණා වූ ඇතැන් ඇඳුම් යන් යන් තැන්වල වැටි පතිත වී තියෙන අයිතිකාරියක් නැතිනම් පංසුකූල වශයෙන් ගන්න පුළුවන්. වාතාහත පංසුකූලෙ. එවාගෙම ඉද්විජං ඉද්විජං කියලා කිව්වේ අර ඒහි භික්ෂු භාවයෙන් ලැබෙන චීවර කෙලිම පංසුකූල. දේවදත්තයන් දෙවි කෙනෙකු විසින් පිරිනමන වස්ත්‍රයක් පංසුකූල. බුද්ධ කාලේ නැත්තම් උතුරුකුරු දිවයෙන් වාසීන්ගේ කල්පරෝසිෙන් ලැබෙන වස්ත්‍ර වැනි දේවලුත් දේවදත්තය පංසුකූල හැටියට ගැනෙනවා. මෙන්න මේ කියන පංසුකූල ජාති 23යි. මේ 23 අතරින් යම් කිසි දෙයක් උත්කෘෂ්ඨ හෝ මධ්‍යම හෝ ඕමක වශයෙන් හරි භික්ෂුවට පාංශුකූල චීවර වශයෙන් ලබා ගන්න පුළුවන්. මේ සෝසානික පාංශුකූලේ උත්කෘෂ්ඨයි.
පාමුල තබා දෙන පංසු කුලය ඕමකයි. ඉතිරි සියල්ල මධ්‍යම පංසු කුල හැටියට ගණනවා. ඒ කියන්නේ පරිත්‍යාග කරන කුජලයා පේන්නේ නැහැ. එවැනි අවස්ථාවක ලැබෙන චීවරය මධ්‍යම පංසු කුල චීවරයක්. ඊළාට මේ චීවර සන්තෝෂය දැන් මෙහෙම චීවරයක් ලබාගත් භික්ෂුන් වහන්සේට යන්ති චීවර සන්තෝෂයක් කොහොමද ලබා ගන්නෙ? මෙතන චීවර සන්තෝෂය නමින් හැඳින්වෙන්නේ කෙලින්ම කර්මස්ථාන භාවනාවක් වශයෙන් ඒ චීවරය සම්බන්ධ යෙදෙන අවස්ථා 20ක් තියෙනවා. ඒ කියන්නේ විතක්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරිේෂණ සන්තෝෂය, පටිලාභ සන්තෝෂය, මත්ත පටිග්ගාන සන්තෝෂය, ලෝලුප විවර්ජන සන්තෝෂය, යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය, උදක සන්තෝෂය, ධෝවන සන්තෝෂය, කර්ණ සන්තෝෂය, පමාන සන්තෝ පරිමාණ සන්තෝෂය, සුත්ත සන්තෝෂය, සිබ්බන සන්තෝෂය, රජන සන්තෝෂය, කප්පකත සන්තෝෂ, කප්ප සන්තෝෂය, පරිභෝග සන්තෝෂය, සම්නිදි පරිවර්ජන සන්තෝෂය, විස්සජන සන්තෝෂය කියන සන්තෝෂ 20ක් චීවරේ සම්බන්ධ භික්ෂුන් වහන්සේට විඳ ගන්න තියෙනවා. එතන විතක්ක සන්තෝෂය කියන්නේ පාසු කුල වශයෙන් නොවේයි යම් කිසි ක්‍රමයකින් දැහැමින් සිවුරක් බලාපොරොත්තු වන භික්ෂුන් වහන්සේ වස්සාන තුන් මාසයේ ඉක්මී චීවර මාසයේ තුලදී පමණ සමන් චීවරයක් කරගන්න හිතෙනවා. තමන්ගේ චීවරයේ දිරාපත් වී නම් ඒ චීවර මාසයේ තුල පමණක් උන්වහන්සේ චීවරයක් ගැන හිතෙනවා. කොහොමද මං චීවරයක් ලබා ගන්නේ? චීවරයක් සකස් කරගන්නට ඕන, චීවරයක් මහගන්නට ඕන ආදී වශයෙන් හිතන්නේ චීවර මාසයේ තුල පමණයි. ඒක කලින් හිතන්නේම නැහැ. එතකොට ඒ කාලය තුල තමන් අප්‍රමාදව තමන්ගේ භාවනා කමටහන් වලදී හිටියා වින චීවර විචාරීම් ආදී කිසිවක උන්වහන්සේ හිතේ දල තිබුණේ නැහැ. චීවර මාසය තුල පමණක් උන්වහන්සේ චීවරය ගැන හිතෙනවා. ඒකට කියනවා විතර්ක සන්තෝෂය. පංසකූල පමණක්ම බලාපොරොත්තු වන භික්ෂූන් වහන්සේ මාසයක් හිතන්නේ නැහැ, අඩමසයි හිතන්නේ. පාංශුකූල චීවරයක් පමණක් ලබන භික්ෂූන් වහන්සේ සති දෙකක් ඇතුළත පමණයි හිතන්නේ මම චීවරයක් සපයා ගන්න තෝනේ, චීවරයක් කරව ගන්න තෝනේ කියලා. ඒ සම්බන්ධ වැදගත් නිදසුන පාචීන කණ්ඩ රාජවාසී පාංශුකූල භික්ෂූන් වහන්සේ සම්බන්ධ ප්‍රවෘත්තියක් අටකථාගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පාචීන කණ්ඩ රාජී කියන ප්‍රදේශවාසී එක්තරා සිල්වත් ගුණවත් දුතාංගධාරි ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. මිහින්තලාවේ මිශ්‍රක පර්වතයේ චෛත්‍ය වන්දනාවට, ඒකට කියන චේතියගිරිය වන්දනාවට වැඩියා. චේතියගිරිය වන්දනා කරලා උන්වහන්සේ හිතුවා මගේ සිවුර දැන් ටිකක් දිරහපත් වෙලා මට චීවරයක් ලබා ගන්නට ඕනේ කියලා අනුරාධපුරයට වැඩියා. අනුරාධපුරයේ මහා විහාරයට වැඩලා ආගන්තුක කුටියක් ලබා ගත්තා. ඒ කියන්නේ මහා පින් ඇති උත්තමයෝ අනුරාධපුරයේ වැඩ ඉන්න උන්වහන්සේලාට චීවර ආදී සුලභව ලැබෙනවා, ප්‍රණීත සිවුරුත් ලැබෙනවා. එවැනි තැනකින් සුවසේ චීවරයක් ලබා ගත හැකි කියලා මේ වැඩි. ඉතින් රාත්‍රී කාලයේ ආගන්තුක කුටියේ වැඩ ඉඳලා උදේ පාන්දර සංඝ ස්ථවරයන් වහන්සේ වෙත පැමිණ වැඳා. වැඳලා අවසර ගත්ත ස්වාමීනි මම ගම්දොරට වැඩලා එන්නම් කියලා. හොඳයි යැවැත්නි මාත් එන්නම් කියලා සංඝ ස්ථවරයන් වහන්සේද පාත්‍ර චීවර දරව පිටත් වුණා. ඉතින් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ මහා බෝධීන් වහන්සේගේ දොරකොටුව ළඟට ගිහාම හිතුණා, අනේ මේ පින් ඇති උත්තමයන්ගේ සමීපයෙන් මට හොඳ ප්‍රණීත චීවරයක් ලැබෙයි කියලා නේ මං ආවේ, අනේ ඒක වැරදිනේ කියලා ආපසු ගියා. එදා ආපස්සට ගියා, ඒ ගැන සම්පූර්ණයෙන් හිතින් අත්හැරියා. ඊළඟ දවසේ තර වගේ මුදේ ඒ සංඝ ස්ථවර ස්වාමීන් වහන්සේට වැඳලා අවසර ගත්ත ස්වාමීන් ගම් දොරට වඩින්න. හොඳයි ම
මම මේ පින් ඇති උත්තමයන්ගේ සමීපයෙන් හොඳ සිවුරක් හොයාගන්න ආවේ මගේ විතාරකයේ අපිරිසිදු යිනේ කියලා ආපස්සට ගියා. එදා තුන්වාසි ගමන නැවැත්තුණා. තුන්වෙනි දවසේදී අර වගේම උදේ අවසරගෙන පිටත් වුණා. සංගීෂ්ඨවර ස්වාමීන් වහන්සේත් එක්කම පිටත් වෙලා පුරංගලි සෑය උතුරු දොරකඩුව ළඟ දක්වා යනකොට ආයෙත් හිතුණ වැරදි. මගේ අදහස වැරදි. මගේ චේතනාව අපිරිසිදු කියලා ආපස්සට ආවා. දැන් මේ 13 මුන්වාසේ ගමන කඩුණා. හතරින් දවසේදී සංගීෂ්ඨරයන් වහන්සේ හිතුවා මේ ආගන්තුක නමගේ හිතේ යම් කිසි අපිරිසුදුකමක් තියෙනවා. අදෝක මං අල්ලගන්නට ඕනේ කියලා හිතක් එච්ච වෙලාව ඉඳලා යම් යම් දේවල් සාකච්ඡා කර කර ගමන ගියා. මගදී වෙන හිතිවිල්ලකට ඉඩක් නොතබා ගමන ගියා. දැන් ඉතින් අනුරාධපුරයේ නගරයේ දොරටුවෙන් ඇතුල් වෙනකොට ඉතින් ගම් දොරටුනේ අහුවෙන්නේ බොහෝ සෙයින් කුඩා ගම්මාන වගේ නගරය ඇතුලේ තියෙන්නේ. එක්තරා කහල ගොඩක් ළඟට මේ ආගන්තුක භික්ෂුන් වහන්සේ හැරිලා දුපත් නඟා වැඳගෙන ඉන්නවා. පීවර ගණනාවක් ඉස්සරහට වැඩිය සංඝීස්තරයන් වහන්සේ හැරි බැලුවා. බැලුවා මේ ආගන්තුක නම කහල ගොඩක් පැත්තේ දුපත් නඟාගෙන ඉන්නවා. ඇසුවා එවැත්නි මොකද මේ කහල ගොඩට වැඳගෙන ඉන්නේ? ස්වාමීනි මම මේ කහල ගොඩට නෙමෙයි වඳින්නේ. දිවසලු පාඨපිලියේ දරන්න තරම් මහා පිං ඇති, ඒ කියන්නේ ශක්තිති සපල් ලබන්න තරම් කල්පරෝක්ෂයෙන් ඇඳුම් ලබන්න තරම් සුදුසු මහා පිං ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ හදගහනුවර හුන්නා 16 ගේ සිවුර රෝතා දම තිබුණා වූ වස්ත්‍රයේ තිමක් පමණ පණුවන් ගසා දම මහා පොළොව කම්පා වන විදිහේ ආචාර්ය පන්සුකූල චීවරයක් ගත්තා නේද? මට ඒක සිහි වෙලා ඒ සරුවඥන් වහන්සේගේ පරම අල්පේච්ඡතා ගුණේ සිහිපත් වීම මම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරේ ස්වාමීනි කියලා අවංකවම කියා සිටියා. ඉතින් සංඝවිත්තරයන් වහන්සේ තීරණය ගත්තේ රුන් ගත්ත මේ නම කිහිප බොහොම පිරිසිදුයි කියලා. ඒ මොකද එදා රාත්‍රියේ කරා මිනිසෙකුගේ අඳුමත් එක්කම බඩවිරේක වෙලා ඒ අඳුමත් එක්කම වීසි කරලා තියෙන මේ කහල ගොඩි මැස්සු පිරිලා මෙන්න මේක තමයි අර ස්වාමීන් වහන්සේ ගත්තේ. ඒක අරගෙන සෝදලා ඒ වෙලාවේ ඒ ගන්ධ ඉස්සර වෙලා මුන්වහන්සේට පුළුවන් වුණා තමන්ගේ හිත සමාධිමත් කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵල තුනක්ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වස්ත්‍රය අරගෙන සෝදලා කපල මහල පඳු පොවල මේක රැගෙන තමන් වහන්සේ වැඩෙන විහාරස්ථානයේදී ගිහින් මේක දරාගෙන භාවනා වඩා සෞඛ්‍යලෙස නසා රහත් වුණා. මෙන්න මේ වාගේ උත්තමයන් වහන්සේලාගේ චේතනාව බොහොම පිරිසුදුයි. ඒ කියන්නේ අර විතරක සන්තෝෂය තමන් චීවරයක් ගැන හිතන්නේ නිකන් නෙමෙයි. මම මේ චීවරය ලබාගෙන මේ චීවරයේ දල චීවරයක් හරි ප්‍රණීත චීවරයක් හරි මේකෙන් මම සීතල උණුසුම මැසි මඳුරු අවශ්‍ය ශ්‍රී ලාංකික සුපුරු සාරපාදීන්ගේ පීඩා වළක්වා ළමින් ශරීරයේ සංවර කරගෙන අප්‍රමාදව සමති උපාසනා භාවනා වඩා කෙලෙසුන් ජයගෙන මඟඵල නිවන් සුව ලබන්නේ මේ කියන නිස්සරණාධ්‍යාසයේ නොයි චීවරය ගැන හිතන්නේ. වෙන චීවර සන්තෝෂයේ පළමුවන්නේ විතරක සන්තෝෂයේ ඊළඟට ගමන සන්තෝෂය කියන්නේ පන්සුකුවල වාසයෙන් හරි පින්දපාත වාසයෙන් හරි යම් තැනකින් කීවරයක් ලබා ගැනීම පිණිස යනවනම් පියවරක් පාසා භවනා කර්මස්ථානෙම යනවා. ඒ භවනා කර්මස්ථානෙන් ගමන් කිරීමේ සතුට තමයි මෙතන ගමන සන්තෝෂයේ නමින් හැඳින්වෙන්නේ. පරිේෂණ සන්තෝෂෝ කියන්නේ තමන් සමග තවත් යම් භික්ෂුවක් එක්කාසු කරගෙන යන්නේ ලජ්ජී සුපේසල ශික්ෂාකාමී කල්යාණ මිත්‍ර ගුණ ඇති භික්ෂුන් වහන්සේ නමක්මයි. අර වාගේ කාය දද්දි බහුල වූ එහෙම නැත්නම් අසංවර සීලී වූ
උසස් ගුණ ධර්මයන් ගැන කිසි තැකීමක් නැති අල්පේචිතාදී ගුණයන්ගෙන් තොර වූ භික්ෂුවක් එක්ක නෙමෙයි ලජ්ජී සුපේසල ශික්ෂාකාමී අල්පේචිතා සන්තුෂ්ඨිතා සුබරතා විරියාරම්භතාදී කල්යාණ මිත්‍ර ගුණ ඇති භික්ෂුන් වහන්සේ නමක් එක්කම මේ පන්සුකූල වශයෙන් හරි පින්නපාත වශයෙන් හරි කීවරයක් ලබා ගන්නට සමන් කරන. ඒකට කියන්නේ පරිේෂණ සන්තෝෂය. පටිලාභ සන්තෝෂය කියන්නේ යම් කිසි කෙනෙක් පන්සුකූලයක් වශයෙන් හරි එමෙ නැත්නම් පරිත්‍යාගයක් වශයෙන් හරි කීවරයක් වස්ත්‍රයක් පිරිනමන්නේ ගේන වෙලාවේ අර ගේන්නේ දල සිවුරක්. අර ගේන්නේ තුනී සිවුරක්. ඕකෙන් හොඳ සිවුරක් මත ලැබේවා. කොහොම හිතුවත් වැරදි. එනිසා ඒ ගේන පුජ්‍යලා වෙත තමන්ගේ මෙත් සිත් වඩලා. මේ චීවරය ගැන කිසිදු තණ්හාදිත්‍ති මාන්නයක් නූපදනාසේ භාවනා කම්මට්ඨාන ස්ථීරසේන්ම ඒ චීවරය ලබනවා. ඒක තමයි පටිලාභ සන්තෝෂය. ඒක තමන්ගේ පාත්‍රයට, තමන්ගේ අතට, තමන්ගේ පාමුලට ගන්න වෙලාවේ කිසිසේ තණ්හාවක් මාන්නයක් දික්යක් නූපදනාසේ මනසෙහි නුවණින් කර්මස්ථාන ශීර්ෂයෙන් පවතිනවා. ඒක ප්‍රතිලාභ සන්තෝෂයයි. මත්ත ප්‍රතිග්ඝාන සන්තෝෂය කියන්නේ මේ පිරිනැමෙන වස්ත්‍ර වලින් ලැබෙන වස්ත්‍ර වලින් මට මෙච්චර ප්‍රමාණයක් අඳිනට ඇති, මෙච්චර ප්‍රමාණයක් දෙපට තනිපද සිවුරට ඇති, මුපනක් මට දෙපට සිවුරට ඇති ආදිවාසයෙන් මේ චීවරේ ප්‍රමාණය සලකලා එපමණක්ම පිළිගන්නවා. ඒක මත්ත ප්‍රතිග්ඝාන සන්තෝෂය. ඊළඟට ලෝලුප විවජ්ජන සන්තෝෂේ. පින්දපාතේ දැන් අදවාගෙන නෙමෙයි ඒ කාලේ ගෙපිලි වලින් ගිහිල්ලත් මේ චීවර සඳහා වස්ත්‍ර කෑලි පින්දපාත කරගෙන කියලා. ඉතින් අහවල් ගෙදරට ගියොත් හොඳින් ලැබෙයි, අහවල් ගෙදරට යන්න ඕනි කියලා ගියා ගියා පාසා ශ්‍රේ සොයා යන්නේ නැහැ. ඒ කියන්නේ ගෙපිලි වලින් යනවා. ගෙපිලි වලින් පිළිසංග සිංහා යන්න සපදාන චාරික භික්ෂූන් වහන්සේ නමක් වාගේ චීවර වස්ත්‍ර සඳහා ගෙපිලි වලින් යනවා. ඒ ගෙපිලි වලින් යනට මේ දුප්පතා මේ පොහොසතා කියලා බෙහෙදයක් නැහැ. අන්න ඒ නිසා අසවාතයන්ට ජීවත් පමණයි ප්‍රේත චීවර ලැබෙන්නේ කියලා හිතන්නේ නැතුව ගෙපිලි වලින් යමින් තමාට අවශ්‍ය චීවර වස්ත්‍ර කැලි සපයා ගන්නවා. ඒකට කියන ලෝලුප්ප විවජ්ජන සන්තෝෂය කියලා. යථා ලාභ සන්තෝෂය කියන්නේ පංසුකූල වශයෙන් හරි පින්දපාත වශයෙන් හරි කොයි හරි දහමි ක්‍රමයකින් ලැබුණු සීවරේ මේක දල සිවුරක් හරි ඒ වගේම සීනිඳු මුරුදු ප්‍රණීත චීවරයක් හරි ඒ ගැන කිසියම් වෙනසක් නැතුව තමන්ගේ හිත තණ්හාදිත්‍යමාන නූපදනා මේ හැටියට හිත සමාහිත කර ගන්නවා. කර්මස්ථාන සීර්ෂින් හිත පවත්වා ගන්නවා. ඒකට කියන ලතා ලාභ සන්තෝෂය. යථා බල සන්තෝෂය කියන්නේ තමන්ට ලැබුණු චීවරයේ ශක්ති ප්‍රමාණයෙන් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් පරිහරණය කරන්න වෙන් කර ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ සමාරයේට දල සිවුරක් වෙන්න පුළුවන්. ඒකත් තමන්ගේ ප්‍රමාණය සකස් කර ගන්නවා. ඒ වගේම මුර්ධු චීවරයක් වෙන්න පුළුවන්, ප්‍රණීත චීවරයක් වෙන්න පුළුවන්. තමන්ට කැපසරු ප්‍රමාණික චීවරයක් සකස් කර ගැනීම යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය කියන්නේ දැන් අර යථා බල සන්තෝෂය කියන එකේ තවත් තේනවා තේරුම තමන්ට ලැබුණේ තමන්ට දරන්න බැරි තරම් බර සිවුරක් නම් ඒක දරන්න සුදුසු කෙනෙකුට දීලා මාරු කර ගන්නවා භික්ෂුන් වහන්සේ නමක් ලවා. ඒකත් යථා බල සන්තෝෂයට වැටෙනවා. යථා සාරූප සන්තෝෂය කියන්නේ තමන්ට ලැබුණේ ප්‍රණීතම ප්‍රණීත චීවරයක්. හිතනවා මේක මට වඩා මගේ උපාධ්‍යායන් වහන්සේ සුදුසුයි, ආචාර්යයන් වහන්සේ සුදුසුයි, සංඝ භාරය උසලන උත්තමයන් සුදුසුයි ආදිවාසීන් තමාට වඩා උතුම් කෙනෙකුට වැඩිහිටියෙකුට තමන්ගේ ප්‍රණීත චීවරේ පරිත්‍යාග කළා. තමන් යම්කිසි දල සිවුරක් පන්සුකුල චීවරයක් සකස් කරගන්නවා. ඒකට කියන්නේ යථා සාරූප සන්තෝෂය කියලා. උදක සන්තෝෂය කියන්නේ දැන් පන්සුකෝල වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලැබුණු චීවරයක් වස්ත්‍රයක් සකස් කරගන්න සෝදා ගන්නට ඕනනි. ඒ සඳහා තමන්ට සුදුසු වතුරක් තෝරගන්න. ඉතින් අහවල් වතුර හොඳ නැහැ, අහවල් වතුර හොඳයි කියලා කිසි වෙනසක් නැතුව හැබැයි මේ මඩ මිශ්‍ර මේ කිරිමැටි මිශ්‍ර වතුර වගේ නැතුව
ඒ වස්ත්‍රයේ සෝදා ගන්න පුළුවන් තැනකින් සෝදා ගැනීම සම්බන්ධ වතුරක් තෝරා ගැනීම උදක සන්තෝෂයයි. දොහවන සන්තෝෂය කියන්නේ ඒ චීවරයේ වස්ත්‍රයේ සෝදන කොට අපුල්ලන්නේ නැතුව, ඒ වගේම වෙනත් වෙනත් ක්‍රම වලින් කලන්නේ නැතුව අතිව තියාගෙන පොඩි කර කර පොඩි කර කර සෝදනවා කර්මස්ථාන ශීර්ෂේ. ඒකට කියන දොහවන සන්තෝෂය. ඊළාට කරණ සන්තෝෂය කියන්නේ මේක නූල් ගහලා කපලා සකස් කරන්නට තියෙනවා. ඒ සම්බන්ධ වැඩ ටික කර්මස්ථාන ශීර්ෂයෙන් සිදු කිරීම කරණ සන්තෝෂය. පරිමාණ සන්තෝෂය කියන්නේ අඳන සිවුරට, කණිපට සිවුරට, දෙපට සිවුරට තමන් දිග පාළ මැනලා අවශ්‍ය ප්‍රමාණයම වෙන්කර ගැනීම, පමණ මැන ගැනීම පරිමාණ සන්තෝෂය. සුත්ත සන්තෝෂය කියන්නේ මේ චීවරය මහන්නට අවශ්‍ය නූල් කැපසරුප් අන්දමින්ම සොයා ගන්නවා. අකප විඤ්ඤාත්තියකින් සොයන්නේ නැතුව පංසුකූල වශයෙන් හරි සබ්‍රමචාරීන් වහන්සේ නමකින් හරි ලබා ගන්නවා. ඒ සම්බන්ධව හිතේ ඇති කරගන්න තණ්හාදික්කමානයන්ගෙන් තොර වූ සතුට සුත්ත සන්තෝෂයයි. සිබ්බන සන්තෝෂය කියන්නේ එක අඟලක් තරම් ප්‍රමාණේ හත් වාරයක් මහන්නේ නැතුව, මේ අතින් අතින්නේ මහන්නේ අඟලක ප්‍රමාණයේදී හත් වාරයක් මහන්නේ නැතුව අඟලක ප්‍රමාණයේ තුන් වාරයක් පමණක් මහන හැටියට මහන්නට ඕනේ. ඒක අර අල්පේච්ඡතාවෙන් යුතුව මහන මහ නැහිම. ඒ විදිහට කර්මස්ථාන සීර්තින් සිවුර මහ ගැනීම සිබ්බන සන්තෝෂයයි. රජින සන්තෝෂය ඒ කියන්නේ මේක බොහෝම ලස්සනට පඳු පුවා ගන්න ඕනේ කියලා අලුත් අලුත් පඳු වර්ග සොය සොයන්නේ නැහැ. ශබ්‍රාමචාරින් වහන්සේලා පඳු තම්බල අහක දාපු පොතු තියෙනවා. ඕවා තම්බගෙන තමන් චීවරේ හදා ගන්නවා. ඒ තරම් අල්පේච්ඡතා. විතරම අනුන්ට උපකාර වෙන්න අනුන්ගේ දේවල් වලට ඉඳ තියලා තමන් අහක දාන දෙයකින් වැනි දෙයකින් තමන්ගේ චීවරේ හදා ගන්න තරමට අල්පේච්ඡතාවෙන් යුතු වෙනවා. ඒකට කියනවා රජන සන්තෝෂය. ඒ රජන සන්තෝෂයේදී තර අපුල්ලන්නේ නැතුව බොහොම පොඩි කර කර පොඩි කර කර මේ චීවරේ පඳුකවා ගැනීම කර්මස්ථාන ශීරිසින් සිදු කිරීම රජන සන්තෝෂයයි. ඒකටත් විනයානුකූලව පැවතුම් කීපයක් තියෙනවා. ඊළඟට කප්ප සන්තෝෂය කියන්නේ දැන් මේ චීවරේ සකස් කරගෙන අදිෂ්ඨානයට පළමින් කප් බින්දු තියෙනවා. ඇතෙක් පිටින්න රජ කෙනෙකුට බිම තියෙන චීවරයේ කබ් බින්දුව පේන මට්ටමට කබ් බින්දුව සබා ගන්නවා. ඒ විදිහට කබ් බින්දුව සබා ගැනීමත් සත්‍යවේක්ෂාවෙන් එවැගේම මානසිකාරී යුතුව පවත්වා ගැනීම කප්ප සන්තෝෂය. පරිභෝග සන්තෝෂය කියන්නේ මේ චීවර යතේ තියාගෙන ඉස්සෙල්ලා අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන කරගෙන පෙරවන පෙරව ආරයක් පාසා ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව භාවිතාව කරනවා, පරිභෝග කරනවා, පළඳෙනවා. පටිසංඛායුනසෝ චීවරං පටිසේවාමි අනාදී වශයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ආර්ය වංශ ප්‍රතිපදාවක් පිරෙනසේ නුවණින් සලකා මේ චීවරේ මා පරිහරණය කරමි. මේ චීවරේ පරිහරණය කරන්නේ සීතලෙන් වන පීඩා වැළකීම පිණිසය, උණුසුමින් වන පීඩා වැළැක්වීම පිණිසය, මැසි මඳුරු අවැස සුලම් විසකුරු සර්පාදීන් වන පීඩා වැළැක්වීම පිණිසය, ශරීරයේ ලැජ්ජාස්ථාන සංවර කරගෙන ආරක්ෂාව සලසා ගැනීම පිණිසය, මෙසේ ප්‍රත්‍යවශයෙන් පිහිටවන මේ චීවරය සත්‍යයේ කුජලයේ ආත්මයක් න වූ නිස්සත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ චීවරය පරිහරණය කරන්නාද සත්‍යයේ කුජලයේ ආත්මයක් න වූ නිස්සත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ චීවරය පරිහරණය කිරීමට ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස් කුණප කොට්ටාසේ වැළඳ ගැනීමෙන් අතිශයෙන් පිළිකුල් බවට යන්නේ වෙයි. මේ විදිහට ප්‍රයෝජන වශයෙන් හා ධාතු වශයෙන් පටිකූල වශයෙන් තුන් ආකාරයකින් මේ චීවරය ප්‍රතිවේක්ෂා කරමින් පරිහරණය කිරීමේ සන්තෝෂය පරිභෝග සන්තෝෂයයි. සම්මිදි පරිවර්ජන සන්තෝෂය කියන්නේ මේ චීවරය පරිහරණය කරන පමණක් නෙමේ, සමහර විට මේක ටික දවසක් හරි තබන්නටත් සිදු වෙනවා. එක්කෝ වෙන සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමකට පිරිනැමීම සඳහා, එව නැත්නම් තමන්ගේ තීන චීවරයෙහි පරිභෝග කරන්න කාලය ඇති බැවින් නිසා හරි මේක සමාත විකල්පණය කොට තැන්පත් කරන්න සිද්ධ වෙනවා. එම නැත්නම්
දවස් 10කට අඩු කාලයක් හරි තැන්පත් කරන්න සිද්ධ වෙනවා. එහෙම අවස්ථාව සංනිදි. ඒ සංනිදි පරිවර්ජන කියන්නේ නිසඟින වෙන හැටියට මේක තැන්පත් කරන එක වෙනවා. එසේ නිසඟින වෙන හැටියට තැන්පත් කිරීමේ සන්තෝෂයත් සංනිදි පරිවර්ජන සන්තෝෂය නමින් හැඳින්වෙනවා. ඊළඟට විස්සජන සන්තෝෂය කියන්නේ මෙතන විස්සජනේ නම් සමහර විට සමන්ද ලබාගත සමන් හදාගත චීවරය තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙනුවෙන් පිරිනමන්ද සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ පැවිදි වෙන කුල දරුවෙක් උදෙසා දෙන්න සිදු වෙන්න පුළුවන්. උපසම්පදා භූමියට යන මේ අපේක්ෂක භික්ෂුවකට දෙන්න සිදු වෙන්නත් පුළුවන්. සමහරයට චීවර නැති, චීවර අච්චින්න, චීවර මේ නැසුණු භික්ෂුවකට දෙන්නත් සිදු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාලර මේ මගේ හිතවතා, මේ මගේ අහිතවතා කියන කිසි භේදයක් නැතුව කරුණාව මෛත්‍රිය සාසන ගෞරවයේ පෙරිත කොටගෙන ඒක පරිත්‍යාග කරනවා. එසේ පරිත්‍යාග කිරීමේදී තමයි සංහා දික්කිමාන තොරව මේ මම තමයි මෙහෙම චීවර දෙන්නේ අන් අය නෙමෙයි කියලා ඔය වාගේ වැරදි හැඟීම් හිතට ගලා නොයන හැටියට කර්මස්ථාන ශීර්ෂයෙන් ඒ චීවරය පරිත්‍යාග කරනවා. ඒකට කියනවා විස්සජන සන්තෝෂය. එතකොට මෙන්න මේ විදිහට චීවරය පිළිබඳ සන්තෝෂ විස්සක් ආරිවර්ස ප්‍රතිපත්ති පූරක භික්ෂූන් වහන්සේ විඳ ගන්නවා. ඊළඟට තියෙනවා චීවරය පිළිබඳව දුතාංග සමාදම් විය යුතු දුතාංග දෙකක්. පංසුකූලිකාංගය තේ චීවරිකාංගය කියන මේ දුතාංග දෙක. පංසුකූලිකාංගය කියන්නේ අර මුලින් සඳහන් කළානේ පංසුකූල 23ක්. ඒ 23න් යම පමණක් පරිහරණය කිරීමේ අංගය පංසුකූලිකාංගය. එවැන්ගේම තුන් සිවුර පමණක් පරිහරණය කිරීමේ අංගය තේචිවරි කාංගය. ඉතින් මේ දුතාංග සමාදානයේදී භික්ෂූන් වහන්සේ තමාත තේරුම් ගන්නට ඕන සමන්ත අත්‍යවශ්‍යතාව. අර දුතාංග පරිහරණයේ තියෙනවන අවස්ථා පහක්. පාපිච්ඡෝ ඉච්ඡාපකතෝ එකක්. ලාමක ඉච්ඡා ඇති දුතාංග පරිහරණය කරනවා නම් වැරදි. මන්දත්තා මෝමෝහත්තා නුවණ නැතිකම නිසා දුතාංග පරිහරණය කරනවා නම් වැරදි. වන්නිතම් බුද්දේහි බුද්ධ ශාවකේහි බුදුරජාණන් වහන්සේලා විසින් බුද්ධ ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද්දක් කියලා හිතාවනේ පරිහරණය කරන එකත් වැරදි. උම්මාදා චිත්තක් හේපා උමතුකම නිසා දුතාංග පරිහරණය කරන එක වැරදි. ඉදමත්ිතං ඒව නිස්සාය මේක මගේ කෙලසුන් ජයගැනීමට නොලැබූ චිත්ත සමාධි ලැබීමට නොලැබූ විපස්සනා ඥාන ලැබීමට නොලැබූ ආශ්‍රවක්ෂේත පැමිණීමට මේ අංගේ මත මහෝපකාරී වෙනවා කියලා නුවණින් දැනගෙන නුවණින් සලකාගෙන අවශ්‍යතාවානුව සමාදන්ව ගැනීමයි මෙතන දුතාංග සමාදානේ බුදුරජාන් වහන්සේ සමත කොට වදාළේ. එතකොට මේ දුතාංග සමාදානේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නා කාලයේ නම් බුදුපාමුලදී සමාදම් වෙනවා. නැතිනම් රහතන් වහන්සේ නමක් නම්, නැතිනම් අනාගාමීන් වහන්සේ නමක් නම්, නැතිනම් සකදාගාමීන් වහන්සේ නමක් ළඟ, නැතිනම් සෝවාන් ආරියන් වහන්සේ නමක් ළඟ, නැත්නම් ත්‍රිපිටක ධාරීන් වහන්සේ නමක් ළඟ, ඒත් නැත්නම් පිටක දෙකක් දරූ උතුමෙක් ළඟ, ඒත් නැත්නම් එක පිටකයක් දරූ උතුමෙක් ළඟ, ඒත් නැත්නම් එක සංඝයක් දරූ උතුමෙක් ළඟ, ඔය විදිහට බහුසුත් උතුමෙක් ළඟත්, ඒත් නැත්නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ ළඟ, ඒත් නැත්නම් සමන් චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධීන් වහන්සේ නමක් හෝ වෙත ගිහින් උත්කෘතයෙන් වැඳගෙන තමන් සමාදම් වෙනවා. ගහපති දාන චීවරං පටික්ඛිපාමි පංසුකූලි සංඝං සමාදියාමි. මේ වගන්ති දෙකෙන් එකක් හරි දෙකම හරි කියලා සමාදම් වෙනවා. පුරෝපතියන් පිරිනමන චීවර ප්‍රතික්ෂේප කරමි පංසුකූලි කාංගේ සමාදම් වෙමි. ඔය සමාදම් වීමේ පිළිවෙතයි. උතන තියෙන්නේ චේතනාව. මම මේ අද පටන් පංසුකූල චීවර පමණක් ධර්මි කියන චේතනාවයි. එතකොට පංසුකූල චීවරයේ තියෙනවා ප්‍රභේද තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක කියලා. එයින් සොහොම් බිමින් පමණක්ම ගන්න චීවරය නම් උත්කෘෂ්ඨ පංසුකූලික අංගයයි. ඒ හැර පාමුල තබා දෙන චීවරය ඕමක පංසුකූලයයි. පරිත්‍යාකන පුද්ගලයා පේන්නේ නැතුව ලබා ගත හැකි පංසුකූල මධ්‍යම පංසුකූලයි. තමන් කැමති විදිහට පංසුකූල අංගයේ සමාදන්ව රකින්න. කොයි හරි වෙලාවක
ගහපති දාන චීවරයක් තමා පරිහරණය සඳහා ඉවසුවත් පිළිගත්තොත් ඒකෙන් අංගය කැඩෙනවා. හැබැයි යම් හේකින් තමාගේ අංගය අඟවන් නැති වෙන්නේ ඒ පිරිනමන දෙයක් අතට ගන්නවා තමන් බලාපොරොත්තු නැහැ දෙකම පරිහරණය කරනවා කියලා. ඒක සංඝයාට දෙනවා. එහෙම නැත්නම් සබ්‍රමචාරී කෙනෙකුට දෙනවා තමන් අතට ගත්ත විතරයි. ඒකෙන් අංග කැඩෙන්නේ නැහැ තමන්ගේ චේතනාව තියෙන නිසා. චේතනාව කියන්නේ මේක මම පරිහරණය කරන්නේ නැහැ. මේක මට අවශ්‍ය නැහැ. මගේ අංගයේ අඟවනවා වෙනුවට මේක මම අතට බාර ගන්නවා කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. යම් හේකින් තමා අඟවන්නේ නැතුවම ඔය චීවරයම තියන්නයි අසවල් භික්ෂුවට දෙන්නයි කියලා කියන්න පුළුවන්. එතකොටත් තමන් අංග කැඩෙන්නේ නැහැ. කොයි හරි වෙලාවක තමන් අර විදිහට ගහපත දාන චීවරයක් හිතින් පිළිගත්තොත් තමන්ගේ අංග කැඩෙනවා. ඊළඟට තේ චීවරිකාංගයේ කියන එක සමාදම් වීමේදී චතුත්ථක චීවරම් පටික්කිපාමි තේ චීවරිකංගං සමාදියමි කියන නැත්නම් අතිරේක චීවරම් පටික්කිපාමි තේ චීවරිකංගං සමාදියාමි කියන වාග්ගාන්තයකින් සමාදම් වෙන්න පුළුවන්. එතකොට අතිරේක චීවර පිළිගන්නේ නැහැ. නැත්නම් හතරෙනි සිවුරක් පිළිගන්නේ නැහැ. තුන් සිවුර පමණක්ම පිළිගන්නවා. ඒ තුන් සිවුර පමණක්ම පිළිගන්න භික්ෂුවටත් තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. ඒ තුන් සිවුර පමණක් දරන භික්ෂුන් වහන්සේ අතරින් උත්කෘෂ්ඨ භික්ෂුන් වහන්සේ කිසිසේ අන් සිවුරක් නානකටවත් අඳගන්නේ නැහැ. නාන වෙලා සම්පහසු වෙලාවේ අඳනේ අඳගෙන නානවා. ගොඩ වෙලා තනිපටි සිවුර ඇඳගෙන අඳනේ වේලාගෙන නැවත අඳනේ අඳගන්නේ. පඳු කෙවීම සිවුරු සේදීම් ආදීදිත් ඒ ක්‍රමෙමයි. සමහර විට ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් නම් තනිපටි සිවුර දෙපර සිවුර දෙකවරටම සෝදලා වේලන්න පුළුවන් අඳනේ අඳගෙන. සිවුරෙන් දෙපහන් තනිපටි සිවුර වේලුණාට පස්සේ ඒක ඇඳගෙන අඳනේ හොදා ගන්නවා පඳු පවා ගන්න. ඒ විදිහට කරන්න පුළුවන්. ග්‍රාමාන්ත වාසී භික්ෂුන් වහන්සේ නමක් නම් අර වගේම සමහර විට අනුන්ද නොපෙනෙන්න ආරක්ෂා සහිත නම් ඒ විදිහට හැසිරෙන්න පුළුවන්. එම නැත්නම් එක සිවුරක් ඇඳගෙන අනිත් සිවුර සෝදලා ඒක වේලුනම් පස්සේ ඒක ඇඳ ගන්නවා පෙරවා ගන්න මාරුවට හදා ගන්න පුළුවන්. මධ්‍යම තේ චීවරිකාංගය රකින භික්ෂුන් වහන්සේට පුළුවනි යම්කිසි රජන චීවර හරි ඒකනේ පඳු මඩුවේ අහක දාලා තියෙන චීවරක් ඒ වෙලාවට පමණක් ඇඳගෙන අනිත් සිවුර හොදා ගන්න පඳු පුවා ගන්න පුළුවන්. ඕමක භික්ෂුන් වහන්සේට පුළුවන් සබ්‍රමචාරීන් වහන්සේලාගේ චීවරයක් ඒ වෙලාවට ඇඳගෙන තමන්ගේ සිවුරු සේදීන් පඳු පුවා ගැනීම ආදී කටයුතු දෙන්න පුළුවන්. කෙසේ නමුත් තුන් සිවුරට වඩා වෙනස් සිවුරක් පරිහරණය සඳහා ගත්තේ නම් ඒ අංගෙ කැඩෙනවා. එතකොට මේ පංසුකූලිකාංගයයි තේචිවරිකාංගයයි සමාදන් වීමේ බලාපොරොත්තුව භික්ෂුන් වහන්සේට විශේෂානිසංස ඇති බැවිනි. පංසුකූලිකාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ පළවෙනි ආර්ය වංශ ප්‍රතිපදා තීත්‍යා වෙනවා. ඒ වගේම තමන්ගේ නිස්සරයේ නිස්සරය කියන්නේ උපසම්පදා මාලකයේ නියම වුණානේ පංසුකූල චීවරන් නිස්සාය පබ්බද්දා සත්තකේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ කියලා අන්නේ නිෂ්ක්‍රේත අනුරූපෝ පිළිවෙතක් සමන් අනුගමනය කළා වෙනවා. චීවර ලෝලූප භාවයේ දුරු වෙනවා. එවාගෙම චීවර සංනිධිය ආදී පරිහරණය කරදර නැති වෙනවා. එවාගෙම හොරු හතුරු පාර ගැනීමේ පීඩාවල් ඒ සම්බන්ධ කරදරයක් ඇති වෙන්නේ නැහැ. ආරක්ෂා කර ගැනීමේ කරදරයක් ඇත්තේ නැහැ. ශ්‍රමණ සාරූප්‍ය දවින් අල්පේචිත ආදී ගුණයන්ට පිහිටක් වෙනවා. ඒ නිසා හරියට යුද්ධ මණ්ඩලයේ සන්නාහසන්නද්ද රජ කෙනෙක් වාගේ මේ පංසුකූල චීවර දරාගෙන ඒ භික්ෂුන් වහන්සේට පුළුවන් වෙනවා ක්ලේශ සංග්‍රාමයේ විද්‍යාග්‍රහණයක් ලබන්න. මේ ආදී අනුසස් ඇති බැවිනුයි මේ දුකාංග සමාදම් වී තුවන්නේ. එතකොට මේ දේශනාවේ සඳහන් වුණා ඉතරීතර චීවර සන්තුට්ඨ්‍යාත වන්නවාදී. මෙහෙම ඉතරීතර චීවර සන්තෝෂයෙන් සන්තෝෂ වෙමින් ඒකන ගුණ කතනයක් කරනවා සබ්‍රංචාරීන් වහන්සේලා. මෙච චීවර හේතු අනේසනං අපපතු රූපං ආපජ්ජති. චීවරයන් නිසා අෂ්ට කුල දෝෂන එක් කිසි අන්වේෂණ කියන වැරදි මඟක් කවදාකවත් අනුගමනය නොකර හිටිනවා. අලද්දාච චීවරං නපරිතස්සති.
තමන්ද සිවුරු නොලැබුණා කියලා කවදාකවත් ඒ ගැන ආසාවක් නැහැ, සැකිවන්නේ නැහැ, හිතේ කනගාටුවකුත් නැහැ, වගේම බගයාපත් වීමකුත් නැහැ. ලද්දාති කේවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජහපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පන්නෝ පරිබුද්ධති. ඉතින් මේ කීවරයක් ලැබුණාම ඒකට ජිජු වෙන්නේ නැහැ, ගේද වෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ. ආදීනව සලකා නිස්සරණ ප්‍රඥාවෙන්ම කීවරේ පරිහරණය කරනවා. තණ්හා දිට්ඨිමාන වලින් කිසි බැඳීමක් නැහැ. සෝහි යෝහි තත් දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. යම් භික්ෂූන් වහන්සේ නමක් මේ ඉතරීතර කීවර සන්තෝෂයේ පිළිබඳව දක්ෂ වෙනවා, අනලස් වෙනවා, සම්‍යක් ප්‍රඥාවෙන්ම යුක්ත වෙනවා, සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. එවාගේ මේ භික්ෂූන් වහන්සේ අයං උච්චති පෝරාණී අග්ගඤ්ඤේ අරිවංශේතිතු. පෞරාණික වූ අග්‍රයයි ශ්‍රේෂ්ඨයයි දන්නා ලද ආර්යවංශයේ පිහිටියා වූ කෙනෙක්. ඉතින් මෙන්න මේ දේශනාව පළමුවෙනි ආර්යවංශ ප්‍රතිපදාව හැටියට සරුවඥන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතන මෙතනවා ඉතරේතර චීවර සන්තෝෂය වගේ භාවනාරාමතා සන්තෝෂය. භාවනාරාමතා සන්තෝෂයේ තමයි මේ හතරින් ප්‍රධානම තැන ගැනීම. ඒ භාවනාරාමතා සන්තෝෂයට උපනිශ්‍රේ පිණිසයි කීවර පිණ්ඩපාත සේනාසන සන්තෝෂ තුන දේශනා කරන්න තියෙනවා. දැන් එතකොට මේ ඉතරීතර චීවර සන්තෝෂයේ සම්බන්ධව මේ ප්‍රකාශ වූ කාරණා තවත් ඉහිලා ගන්න ගොඩාක් තියෙනවා. දැන් ප්‍රයත් පමණ ගත වූ බැවින් මෙතකින් අපි ගැන සාකච්ඡාව නිමා කරමු. ඊළඟ වාරයකදී අපි ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මේ ඉතරීතර චීවර සන්තෝෂය ගැන නැවත නැවත ආවර්ජනා කිරීමේදී තමන්ගේ సంతානයට විශාල සතුටක් භුක්ති විඳ ගන්න පුළුවන්. ඒකෙන් තමන් මේ විදිහටයි චීවර පරිහරණය කෙලේ කියලා. ඉතින් මේ චීවරයක් සම්බන්ධව ඈතාතීතයේ සිදුවෙච්ච බොහෝ සිදුවීම් අපේ අටකතාවල සඳහන් වෙනවා. එකම චීවරයක් දරාගෙන භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා කෙලෙස් නසා රහත් වෙලා තියෙනවා. පංචකූල චීවරය. ඔය විදිහට මේ චීවර සන්තෝෂයේ නිසා කෙලෙසුන් ජයගැනීමේ උතුම් අවස්ථාවල් අපමණ සම්මුඛ වෙනවා. ඉතින් අපිත් ඒ බුදු ප්‍රසමේ බුදු මහා රහතන් වහන්සේලා පිරු ආර්ය වංශ ප්‍රතිපදාවක් කිරීම සඳහායි මේ චීවර ගන්නේ. එනිසා ඒ ආතාතීතේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා යම්බඳු ඉතනීතර චීවර සන්තෝෂයෙන් සන්තුෂ්ට වී තමන් වහන්සේලාගේ ශ්‍රමණ කෘත්‍යයන් මුදුන් පමුණවා ගන්නා ලද්දා වුණා නම් ඊට අනුකූලව පිළිවෙතුරන අපටත් මේ ඉතනීතර චීවර සන්තෝෂාදී සතුපත්ත්‍ය සන්තෝෂක භාවනාරාමක දීපක මේ තුන් ආර්ය වංශ ප්‍රතිපදාව අනුගමනය කරන්න ශක්තිය ලැබේවා. ඒ උතුම් ප්‍රතිපatti මාර්ගයේ තුලින් අපට කෙලෙසුන් ජයගෙන ධ්‍යාන විදර්ශනා අධිගම මාර්ගඵල අධිගම පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට ශක්තිය බලය වාසනාව උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උනච්ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ ආගච්ඡාමි සිපජානාති හිතෝ වා හිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති
යථා යථා වාපනස්ස කායෝ පනිහිතු හෝති තථා තථානං පජානාති ති ලෝකාග්‍රවු භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 40,000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් වදාළ මහා ආර්ය වංශ ප්‍රතිපදාවෙහි සතරවෙනි භාවනාරාමතා ආර්ය වංශ ප්‍රතිපදාව සම්බන්ධ වූ ධර්ම කතාවටයි දැන් අපි සෑම දෙනා සූදානම් වන්නේ. මාතෘකා කළ සූත්‍ර පාඨය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ඉන්න දෙවෙනි කර්මස්ථානයේ දැක්වෙන සූත්‍ර පාඨයයි. ඉරියාපත පබ්බය පුනච පරම් භික්ඛවේ මහණෙනි, නැවතද අනික් භාවනා කර්මස්ථානයක් කියමි. භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ගමන් කරමින් ගමන් කරන්නෙමි නුවණින් විදර්ශනා කරයි. පිතෝ වා පිතෝම් හේති පජානාති. සිතගෙන සිටින්නේ වීනම් සිතින්නේමි විදර්ශනා කරයි. නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාති. වාඩි වී සිටින්නේ නම් වාඩි වී සිටින්නේමි විදර්ශනා කරයි. සයානෝ වා සයානෝම් හේති පජානාති. සතිපි සිටින්නේ නම් සතිපි සිටින්නේමි විදර්ශනා කරයි. යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයකින් තමන්ගේ ශරීරයේ ඉරියව පවත්වමින් පවතීද තථා තථානම් පජානාති. ඒ ආකාරයෙන්ම කය පිළිබඳව ඉරියාපතය විදර්ශනා කරයි. මේ සූත්‍ර පාඨයෙන් දැක්වෙන්නේ ඉරියව්ව භාවනාත් නඟන්නා වූ පිළිවෙලයි. ඉතාම සංක්ෂේපයෙන් මේ දක්වූ දහම් පද පහ අපි පැහැදිලි කරගත යුතු තියෙනවා. ගමනක් යාම, හිතගෙන සිටීම, වාඩි වී සිටීම, සයනගත වූ සිටීම හා ලොකු කුඩා ඉරියව් පැවැත්ම. ගමන් කරන්නේ කවුද? ගමන කාගේද? වාඩි වී සිටින්නේ කවුද? වාඩි වීම කාගේද? සිතගෙන සිටින්නේ කවුද? සිටීම කාගේද? සයනගත වූ සිටින්නේ කවුද? සයනගතව සිටීම කාගේද? ඉරියව් පවත්වන්නේ කවුද? ඉරියව්ව කාගේද කියන මේ විධානය නිවැරදිව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ගමන් කිරීම කාගේවත් නෙමෙයි, කෙනෙක් නෙමෙයි, සිටගෙන සිටින්නේ කෙනෙක් නෙමෙයි, කෙනෙකුගේ සිටීමකුත් නෙමෙයි, වාඩි වෙන්නේ කෙනෙක් නෙමෙයි, වාඩි වීම කෙනෙකුගේත් නෙමෙයි, සැතපී සිටින්නේ කෙනෙක් නෙමෙයි, සතිපීමක් කෙනෙකුගේ සතිපීමක් නෙමෙයි, ඉරියව් පවත්වන්නේ කෙනෙක් නෙමෙයි, ඉරියව් පැවැත්ම කෙනෙකුගේ දෙයක් නෙමෙයි. එසේනම් කෙසේද මේ කටයුතු සිද්ධවන්නේ? ගමනක් යන්න ඉස්සර ගමන් යාමේ සිතක් පහළ වෙනවා. මේ අසවල් වැඩේට මම යන්න ඕනේ. දීර්ඝ ගමනක් හරි කෙටි ගමනක් හරි, ඒ කියන්නේ භික්ෂූන් වහන්සේට පිණ්ඩපාත වඩින්න වෙනවා, ආසන ශාලාට වඩින්ද වෙනවා, ජන්තාගරයට වඩින්ද වෙනවා, නාන සම්පන්සතු පොළට වඩින්ද වෙනවා, සංඝ දර්ශනයේට, ඉස්තර දර්ශනයේට, සංඝෝපස්ථානයේට, ආචාර උපාධ්‍යාය වතට යන්න වෙනවා, විහාරස්ථානයේට, චෛත්‍යස්ථානයේට යන්න වෙනවා, බෝධිමාලිකේට යන්න වෙනවා, කැසිකිළියට, වැසිකිළියට යන්න වෙනවා, පඳුමඬුවට යන්න වෙනවා. මේ සියල්ලම ගමන. ඒ සෑම ගමනක්ම ආරාමයෙන් පිටත ගමක් නගරයක් හරහා යන දීර්ඝ ගමනක් වුණත් ඒ ගමන. ඒ ගමනක් යාමට පළමුවෙන් මේ අසවල් ගමන යන්නට ඕනේ කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත ඒක සිතක් නෙමෙයි. සිත් පේලි 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 කෝටි ප්‍රකෝටි ගණනාවක් චිත්ත වීති වශයෙන් වැඩ කරනවා. එසේ සිතේ ඇතිවන්නා වූ ගමන අධ්‍යාසය නිසා තමන්ගේ సంతානෙහි චිත්තකිරිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තකිරිය වායෝ ධාතුව ශරීරයේ පැතිරීමෙන් කාය විඤ්ඤාතය පහළ වෙනවා.
කාය විඤ්ඤාතිය කියන්නේ ශරීරයේ අත්පා ආදී සැලවීම ක්‍රියාකර වීම. කාය විඤ්ඤාතිය සකල ශරීරයේ පැතිරීම නිසා මේ ඇටසකිල්ලකින් සකස් වූ කන්ද సంతානය ගමන පිටත් වෙනවා. කියවනෝ සෝනෝ යවනෝ දිගහරිනවා පාත් කරනවා තබනවා පාගනවා. මේ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ වෙන්නේ කෙනෙක් නෙමෙයි කරන්නේ, කෙනෙකුගේ ක්‍රියාවලියක් නෙමෙයි. චිත්තචෛතසික ධර්ම හා රූපයන්ගේ පැවැත්ම කියන එක ප්‍රත්‍යවේක්ෂාක් නුවණින් තේරුම් ගන්නවා. ඒකයි පජානාති කිව්වේ. ප්‍රකාරයෙන් දැනගන්නවා, නිසහතියෙන් දැනගන්නවා, හේතුඵල සම්බන්ධතාවෙන් දැනගන්නවා. ගමන යන්න ඕනෑ කියන සිත හේතුවක්. ඒ සිතයි හේ හිතේන චෛතසික ධර්මයි ගමන යාමට හේතුවක්. ඒ නිසා ඒ සිතේ සිත නිසා හටගන්නා චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුඵලයක්. ඊළඟට ඒ චිත්තක්‍රියා වායෝ ධාතුව හේතු වීමෙන් කාය විඤ්ඤාතී නම් වූ චෝපන කය සෙනවීම සිද්ධ වෙනවා. ඒතකොට චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුවක් කාය විඤ්ඤාතී හේතුඵලයක්. ඒ කාය විඤ්ඤාතී නිසා පය එසවෙනවා, යවෙනවා, දිගහරිනවා, පාත් කරනවා, තබනවා, පාගනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට එහිදී හේතුඵල සම්බන්ධතාවයෙන් මේ ගමන් ඉරියව්වක් පැවැත්වෙනවා විනා කෙනෙකුගේ ගමනක් නොවේයි. කෙනෙක් ගමන් කරනවා නෙවෙයි කියන එක නුවණින් දකිනු පිණිස නාම රූප වශයෙන් මෙසේ බෙදා බැලීමෙන් යුතුව ගමන යනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියා දේශනා කළේ මේකයි. පිතෝ වා පිතෝම් හීති පජානාති. ඒ ගිය ගිය තැන්හිදී හිත ගන්න සිද්ධ වෙනවා. අමදෙමින් හිත ගන්න සිද්ධ වෙනවා. බෝධියේ චෛත්‍ය විහාරස්ථානේ වඳින්න ගින් හිත ගන්න සිද්ධ වෙනවා. සංඝ දර්ශනයේ දැකීම සඳහා ගොස් හිත ගන්න සිද්ධ වෙනවා. පඳුමන් හිත ගන්න සිද්ධ වෙනවා. පින්නපාතේ පෙනී හිත ගන්න සිද්ධ වෙනවා. නොයෙක් නොයෙක් අවස්ථාවල සක්මන් කෙළවරේ පවා සිත ගන්න සිද්ධ වෙනවා. එතකොට කාගෙද මේ සිත ගැනීම? සිටීමට ඕනෑ කියන සිතක් පහළ වෙනවා. ඒ සිත කෝටි ප්‍රකෝටි ගණනාවක් පේලි 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 සිටීමට ඕනෑ කරන චිත්ත පේලියක් පහළ වෙනා චිත්ත වීති පේලියක්. එතකොට ඒක නාම ධර්මයක්නේ, සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නෙමෙයිනේ. ඒ චිත්ත සංතානයේහි අවශ්‍යතාව නිසා අර වාගේම චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වීමෙන් මේ ශරීරයේහි කාය විඤ්ඤාතිය පහළ වෙනවා. වාඩි වී සිටියා නම් නැගී සිටිනවා. ගමනේ යෙදී සිටියා නම් නැවතීම සිද්ධ වෙනවා. ඒ චෝපන කාය විඤ්ඤාති නිසා ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ 300ක් අටකට වලින් 180ක් සම්දිස්ථාන වලින් ගැලපී තියෙන මේ අට්ඨ සංඝාතේ සහිත රූපකායයේ හැමතිලෙසින් තනිපයින් හරි දෙපයින් හරි ඇදේට හරි ඉරිජුව හරි දෙලින් හරි ඇදේට හරි සිටීමේ ඉරියව්වක් පවත්වනවා. එතකොට සිටීමේ ඉරියව්ව කාගේවත් නෙමෙයි, අර මුලින් පහළ වුණා වූ චිත්ත පරම්පරාවක්. ඊළඟට චිත්තක්‍රියා වායෝ ධාතුවක් කාය විඤ්ඤාතිය කියන මේ හේතු සම්බන්ධතාවෙනොයි සිටීමේ ඉරියව්ව සිද්ධ වුණේ. ඒ චිත්ත පරම්පරාවක් සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නොවේ. එවාගෙම චිත්තක්‍රියා වායෝ ධාතුවත් සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නොවේ. කාය විඤ්ඤාතියත් සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි. ඊළඟට මේ සිටීමේ ක්‍රියාව සිද්ධ වෙන ස්කන්ධ කූඩුවද සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි. බුදු ධාතු මාත්‍රයක් කියන අවබෝධය ඇති කර ගන්නවා. මෙන්න පජානාති නුවණින් විදර්ශනා කළා. නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති. වාඩි වෙනවා නම් වාඩි වෙන බව නුවණින් විදර්ශනා කරනවා. කාගේද මේ වාඩි වීම? කවුද මේ වාඩි වෙන්නේ? කෙනෙක් නෙමෙයි, කෙනෙකුගේ නෙමෙයි. වාඩි වෙන්නේ මේ කියා සිතක් පහළ වෙනවා. ඒ සිත් පේලි පේලි සිය දහස් ගණන් චිත්ත වීති වශයෙන් පහළ වෙයි. ඒ චිත්තයාගේ හේතුවෙන් මේ ශරීරයේහි චිත්තක්‍රිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රිය වායෝ ධාතුව ශරීරයේ ඉතිරි පැතිරි පහළ වීම නිසා ශරීරයේ චලනයේ හෙවත් කාය විඤ්ඤාති ඇති වෙනවා.
මේ කාය විඤ්ඤාතයේ සකල ශරීරයේ පැතිරා යටි කය නමා ගන්නවා, ඉරිජුව සබා ගන්නවා, වාඩි වීමේ ඉරියව්ව පවත්වනවා. එතකොට මුලින්ම හට ගන්නා වූ චිත්ත පරම්පරාව සත්‍ය කුජලේ කාත්මයක් නෙමෙයි. ඒ නිසා ඇතිවෙන චිත්තක්‍රියා වාය ධාතුවද සත්‍ය කුජලාත්ම ස්වභාවයෙන් තුරයි. කාය විඤ්ඤාතියේද සත්‍ය කුජලාත්ම ස්වභාවයෙන් තුරයි. ඊළඟට දෙපාය නමාගෙන වාඩි වී සිටින මේ රූපකයද සත්‍ය කුජලේ කාත්මයක් නොවේ. මේ විදිහට වාඩි වීමේ ඉරියව්ව අනුව නාම රූපයන් මෙනෙහි කිරීමේ නුවණ ඇති කර ගන්නවා. සයානෝවා සයානෝම් හිති පජානාති. සතපේ සිටිනවන් නම් සතපේ සිටින්නේ මේ කියන එක විදර්ශනා කරනවා. සතපෙන්නට දිගෑ දෙන්නට උඩුකුරු හරි ඇලේට හරි වකුටු වෙලා හරි ඍජු හරි සතපීමට හිතක් පහළ වෙනවා. ඒ සිත නාම ධර්මයේ ඒ සිත නිසා පිළිපෙළි කෝටි ප්‍රකෝටි ගානක් ඇතිවීම නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. ඉරුජෝ පිහිටියා වූද, හිතගෙන සිටියා වූද, වාඩි වී සිටියා වූද මේ අත්ති සංඝාතමේ රූපකය දිග ඇදිලා සයනගත වෙනවා. එතකොට කාගේද මේ සයනගත වීම? කවුද මේ සයනගත වන්නේ? කෙනෙක් නෙමෙයි, කෙනෙකුගේ නෙමෙයි. ඒ කියන්නේ චිත්තක්‍රියා වායෝ ධාතුවට හේතු වුණා සතපෙන්නට දිගෑ දෙන්නට ඕනේ කියන සිත. සිත හේතුවක්, චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුඵලයක්. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාති පහළ වුණා. එතෙන්දී චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුවක්, කාය විඤ්ඤාති ඵලයක්. කාය විඤ්ඤාති හේතු කොටගෙන මේ ශරීරය ලිහිල් වෙලා බර බවට පත් වෙලා ඇඳකාරි යංගිති ආස්තරණයක හරින් දිග ඇදිලා සයනගත වෙනවා. ඒ සයනගත වෙන්නා වූ මේ රූපකය